හරි පුතා අපි කතා කරගෙන ඉන්නේ Python පාඩමේ මුල කොටස් ටික. ඒ කියන්නේ Python පාඩමේ මුල තියෙන ඇත්තටම programming පාඩමේ නම මුල ටිකේ තියෙන්නේ අපි ගැටලුවක් විසඳන විදිය මුලින්ම අයිඩියා එකක් ගන්න අපි අඳිනවා මේ වගේ රූප සටහන්. ඔයගෙන තමයි අපි කතා කරගෙන ආවේ. ඒවට අපි කියනවා මොනවා කියලාද? ෆ්ලෝචාර්ට්ස් කියලා. ෆ්ලෝචාර්ට්ස් දැනගෙන ඉන්න ඕන පුතා. Python වලට යන්න නම් ඔයාට ෆ්ලෝචාර්ට් පුළුවන් නම් අනිවාර්යෙන් Python ලේසියෙන්ම ගොඩදා ගන්න පුළුවන්. ඒක අපි වැඩි කාලයක් කරා හොඳට ෆ්ලෝචාර්ට්ස් එක කරගන්න. තේරෙනවද? හොඳට කලින් සති දෙකේ පන්තියට සහභාගී නොවුණු ළමයෙක් ඉන්නවා නම් CR පොතක පැති 10ක් ඉඩ තියාගන්න. පැති 10ක් ඈ. පැති 10ක් ඉඩ තියාගන්න. ලියාගන්න මාතෘකාව හොඳින් සවන් දෙන්න. මේක තමයි පුතා මේ Python program එකක් ගත්තත් flow chart එකක් ගත්තත් අමාරුම කෑල්ල. තේරෙනවද? Python program එකේ අමාරුම මොකද්ද? repetition එක. code මොකද? මේ වගේ flow chart එකක් ගත්තත් මොකද්ද ඒකේ අමාරු? repetition එක තමයි අමාරු. right? දැන් අපි ලස්සට මේ කොට දානවා. මාතෘකාව ලියුවා. අපි මේ නෝට් ලියන්නේ හේතුව අපි tutorial එක වලට එවලා තියෙන්නේ. මම හිතන්නේ බොහෝ දෙනෙක්ට ටියුට් එක ලැබිලා ඇති ලැබෙන්නේ නැතුව ඉන්නවා නම් මෙන්න මේ යට තියෙනවා ඒකට මැසේජ් එකක් දාලා අපේ කෝඩිනේටර් කෙනෙක් සම්බන්ධ කරගෙන ටියුට් එක ඉක්මනින් ගෙන්න ගන්න. හරිද ලස්සන ටියුට් දෙකක් ඔයාලට හම්බෙලා ඇති. Python පාඩමට අදාළව සිංහල මීඩියම් වලට වෙනම ටියුට් එකක් එන්නේ ඒක මේ වගේ ඉස්සරහ පටන් ගන්න. රයිට් මේ ටියුට් එක පුතා ඔයා කරන් යද්දී සම්පූර්ණයෙන් ඔයාලට මාර දැනුමක් ලැබෙන්නේ. මේ දැනුම හොඳටම ඇති ඔයාලට එක්සෑම් එකේ නම් ක්වෙස්චන් වලට උත්තර ලියන්න. හරිද? සමේටි උට්ටකයි මම හදලා තියෙන්නේ මහන්සි වෙලා අවුරුදු ගාණක් තිස්සේ මේක අප්ඩේට් වෙලා ඇවිල්ලා හොඳට හදපටි උට් එකක්. ඒත් මේක ගොඩ දාගත්තොත් එහෙම අනිවාර්යෙන් වාට එක්සෑම් එකේ Python එක ගොඩ දාගන්න පුළුවන්. හරිද? මම නෙට්වර්ක් ඉන් පාඩමට දාලා මේක දෙන්නේ ටියුට් එක. රයිට් මේකෙත් එහෙමයි මේකේ ගොඩක් අර ස්පීඩ් උගන්වන්න පුළුවන් වෙන්නේ හදපටි උට් එකක්. ඒ ටියුට් හම්බෙච්ච නැති අය ගන්න ගන්න. හරිද? හරි අපි කතා කර කර හිටපොකට යමු ඈ. පුතා අපි කතා කර කර හිටියේ ෆ්ලෝ චාර්ට්ස් ගැන. රයිට් මාතෘකාව දාගන්න කිව්වා පුනරකරණය රෙපිටිෂන් කියලා. පුනරකරණය කියන්නේ මොකද්ද කියලා මම මුලින්ම ඔයාලට පැහැදිලි කරන්නම්. ඒක වැදගත් කාරණයක් නිසා. හරි. ඔන්න බලන්න. අපි බලේ නිසා තේ කතා කරේ ප්‍රෝග්‍රෑම් එකක් ගලවගෙන යන්න පුළුවන් විවිධ රටාවන් අතරින් පළවෙනි රටාව තමයි සීක්වන්ස් කියලා කියුවේ. අනුක්‍රමය කියලා කිව්වා. අනුක්‍රමය කියන්නේ මොකද්ද? එක ක්‍රියාවකට පසු එක ක්‍රියාවක් ලෙස මෙන්න මෙහෙම පිළිවෙලින් ගමන් කරනවා නම් එහෙනම් හරි ලේසි ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. මේක කරා ඊට පස්සේ මේ ස්ටෙප් එක කරා මේක කරා මේක කරා එතනින් ඒක සම්පූර්ණයෙන් ඉවරයි. ඒ දෙන්නේ සීක්වන්ස් එකක් අනුක්‍රමයක් කියලා අපි ඒකට කිව්වා. ඊට පස්සේ අපි කතා කරා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙම ගලාගෙන එනවා. මම මේ සිම්බල්ස් හරියට ලියනවා නෙමෙයි. මෙහෙම ගලාගෙන ඇවිල්ලා යම් ස්ථානයකදී සිලෙක්ෂන් එකක් සිද්ධ වෙනවා. තෝරා ගැනීමක් සිද්ධ වෙනවා.
अर्थ उन्ना बढ़ता हूँ यहाँ भी वारणे है ना सिलेक्शन के लिए ये क्या है मितने पुता मे पी रोटेल ला मे पी रोटेल इवर आई लगी किसी में तोरा के नहीं मार पात अतहरी मार पात नहीं वाट बे ना पुता मे के अभी मेह में भी ला मितरीन मे पैतर की ही ला मे पैतर तारी ना बोलो नेता मे पैतर की ही ला मे पैतर तारी ना बोलो और तो मैं सिलेक्शन नेता अभी वारणे के लिए क्यों तागे में अति ना प्रोग्राम में गलत ना बोलो एक दम यहाँ पे क्यों मगाते रेपेटेशन नेता पुनर्करने के लिए क्यों एक दिन में वाके अतहरी मक ने में थी एक दिन ने मैंने में मैं भी ला राइट याम कोंदेसी अब परीक्षा कर ला हिम याम कोंदेसी अब परीक्षा कर ला राइट एक ऐसा ना मना दे बिरने नेवतात नेवतात मैं क्या नहीं बोल रही नमन अपना दिन ना මේ මම ගලාගෙන ඇවිල්ලා යම් කිසි අවස්ථාවක කොන්දේසියක් මෙහෙම පරීක්ෂා කරනවා. අර වගේම කොන්දේසියක් තියෙනවා. දැන් මේකේ කොන්දේසිය අනුව දෙපැත්තකට බෙදිලා යනවා. හරියට පාරක ඇවිල්ලා මෙහෙම බෙදිලා යනවා වගේ නේ මේක. මේක එහෙම නෙමෙයි පුතා. මේ කොන්දේසිය චෙක් කළා. ඒක සත්‍ය නම් මේ වගේ වැඩ ටිකක් කරලා නැවතත් එනවා ඒ වැඩ ටිකම කරන්න. ඔක තමයි මොකක් කියන්නේද? ලූප් එකක් කියලා කියන්නේ නැවත නැවත එකම ක්‍රියාවලිය සිද්ධ වීම. මේ ටික කරලා ඉවරලා දැන් මම පළවෙනි පියවරෙන් දෙවෙනි පියවරට ආවානේ. ඊට පස්සේ මෙතන 3 4 කියන පියවර ටික මොනව වෙනවද? නැවත නැවත සිද්ධ වෙනවා. මෙතනින් මේක ආපහු එතෙන්ට වෙනවා. ආපහු එතෙන්ට වෙනවා. ආපහු එතෙන්ට වෙනවා. මේ ටික මෙවි තියෙනවා. යම් අවස්ථාවකදී ඒක නවතින්න පුළුවන්. තේරුණාද? එහෙනම් පළවෙනි එකේදී නිකම්ම ගලන් ගියා. මේකෙදී තෝරගෙන ගියා අතහැරලා. මේක අතහැරීමේ මොකක්ද තියෙන්නේ? නැවත නැවත සිදුවීම එකම දේ නැවත නැවත සිදුවීම දැන් උදාහරණයක් විදිහට බලන්න මම ඔයාලට good morning good morning good morning good morning කියලා 25ක් කියලා මොකක්ද වෙන්නේ එකම දේ 25ක් සිද්ධ වෙනවා ඒ වගේ තමයි මේක good morning good morning good morning good morning ඒ වගේ එකම දේ නැවත නැවත මොනවා නේද සිද්ධ වීමක් වෙන්නේ right තේරෙනවද හරි හරි අපි එක මුලින්ම උදාහරණයක් කාස්ටින් කතා කරමු. ඊයගම එක්සැම්පල් එකක් උදාහරණයක් කියලා ගන්න. උදාහරණයක් කියලා ගන්න. මේ වැඳ ගන්න මොකද chart එක start काउंट समान आई एकाई लिया गन काउंट समान आई एकाई මේ ෂේප් වලින් මැද ගන්න. දැන් මෙතනමයි මම මේ මොකක්ද කියලා කියලා දෙන්නම් ෂේප් මොනවද කියලා. මේ හැඩේ මැද ගන්න. මම මේ ඇල වෙලා මට වැරදිලා ඇඳලා කියලා ඉන්න දෙන්න එපා ඈ. මේක ඇල කරලා අඳින්නේ.
ਮੈਂ ਕਹਿੰਦਾ ਕਰ ਨਹੀਂ ਪੰਡ ഇവരായാലും ഇവരായിരിക്കും അതിന് ഡെസ്ക് കാലം എന്തൊക്കെ हर इवर आए ना इधर इवर आए एंड लिवर नहीं इवर आए क्या नहीं इवर आए क्या नहीं पटा स्काला ඉවරයි. හරි. දැන් ඔයා මේක පැන්සලෙන් නම් ඇන්දේ. දැන් අපි ඉස්සරහට මේ වගේ සංකීර්ණේ වදිනවා ඈ. ඔයා ඒවා අනිවාර්යෙන් පෑනෙන් ඇදගන්න. පෑනෙන් ඇදගෙන මේක අවුට්පුට් දෙන්න පැන්සලෙන්. ඒතරව ඕනලාවක නැවත මකලා තනියෙන් කළ බලන්න පුළුවන්. බොහෝ විට ඔයා මේක පැන්සලෙන් වදින්නේ නැත්තේ. මම ප්‍රශ්නයක් දුන්නාම ඔයා පැන්සලෙන් වදින්නේ නැහැ. මොකද වරදින්න පුළුවන්. නමුත් මම අඳින්න එකක් දුන්නාම ඔයා පෑනෙන් ඇඳගෙන ඒක රන් කරන්න. ඒතර ලේසි. මොකද මකන්න පුළුවන් වැරදුනාම එතන මේක මැකෙන්නේ නැහැ. අපි ලියන එක මැකෙන්නේ නැහැ. තේරුණා? පැන්සලෙන් ලියන එක මැකෙන්නේ. හරියටම අපි බලමු පුතා. මේක රන් කරනවා වෙන පාටක් මොකක් හරි එකක් ගන්න. එක්කෝ මේක පැන්සලෙන් ලියවන පෑනෙන් ගන්න නැත්නම් වෙන පාට එකක් මොකක් හරි එකක් පාවිච්චි කරන්න. මාත් වෙන පාටක් තෝරගන්න. හරි අපි කරමු නේ. දැන් මේකෙ වෙන්නේ මොකද්ද කියන්නේ අපි කිව්වා මේක මොකද්ද රෙපිටිෂන් එකක් අඳුර ගන්න කොහොමද මෙහෙම ඇවිල්ලා නැවතත් ඊතලෙ උඩට එක්කන් යනවා නම් මොකද්ද රෙපිටිෂන් එක එහෙම අඳුර ගන්න ඊතලෙ නැවතත් උඩට ගෙනින්දා හරි දවා දියැලකින් මෙහෙම ගලාගෙන බහිනවා හරි දවා දෙකලා තියෙන දියැලි වල තියෙන ගැවලලා හදලා තියෙන දියැලි වල තියෙන මෙහෙම දියැලෙන් වතුර ටික ගලාගෙන බහිනවා මෙතනින් මෝටර එකකින් ආපහු ගිහලා උඩට ගෙනින්දා ලූප් එක එකම වතුර ටික කරකින් තේරෙනවා मोखर बोलिया ඒක මොකක්ද තියෙන්නේ කවුන්ට් සමන එකයි කියන්නේ මොකද්ද? මෙතන ක්‍රියාකාරකම්න්නේ තියෙන ප්‍රොසෙස් එක සැකසීමක් තියෙන්නේ. ඒ කියන්නේ කවුන්ට් සමන එකයි කියලා අපි මෙමරි එකේ හදා ගන්නවා. කවුන්ට් කියලා එක්කෙනෙක් හදාගෙන එයාට එකයි කියලා දා ගන්නවා. අපි බොක්ස් එකක් ගන්නවා. බොක්ස් එකේ ලියනවා කවුන්ට් කියලා ඇතුළේ තියෙනවා එකක්. මොනවා හරි. ඒක එකක් දා ගන්නවා. පස්සෙන් නම් තව වැඩි කර ගන්න පුළුවන්. මෙතන මොකද්ද තියෙන්නේ? කන්ඩිෂන් එක. කොන්දේසිය. බන්නේ කොන්දේසිය ඇත්තද බොරුද කියලා. මේක yes no කියලා දිනවන පුතා ඒ කොන්දේසිය ඇත්තද නැත්තද කියලා බලන්න ඕනේ මේක අපි shape එකේ මෙන්න මෙතනින් ලියලා බලන්න ඕනේ count කියන්නේ කීයද එකයිනේ ඒ නිසා අපි මෙතන එක දාලා මෙතනින් ලියා ගන්නවා මෙතන ලියන්නේ එක කියන්නේ මෙතන තියෙන්නේ කුඩා හෝ සමාන කියන ලකුණු ඊට පස්සේ පහ මේක දිහා බලලා නිකන් කරන්න එපා
ඊට අදාළ අගයන් එක්ක ලියා ගන්න. ඒතර අපිට ලේසි ලියා ගන්න බාර මෙතන. මීට අදාළ අගයන් ලියන කවුන්ට් කියන්නේ එකයි දැන් මේ කවුන්ට් එක එකයි පහට වඩා අඩු හෝ සමානයි. සත්‍යද නැද්ද? හරිම ලේසි පුතා හොඳට අල්ල ගන්න ඈ. සත්‍යය කියලා හරියක් දාන්න. අනිත් එක මේක බලන් ඉඳලා පස්සේ කරන එකක් නෙමෙයි මාත් එක්කමයි කරන්නේ. තේරුණාද? හරි. හරියක් දාන්න. හරියක් දැම්මත් අපි කොහෙටද යන්න ඕනේ? පහළට මෙතෙන්ට යන්නවා. ඊයද? ඊට පස්සේ මේ කොටුවේ කියන දේ කරා. හැම්බෙලේම මේ ෆ්ලෝ චාර්ට් එකක් දියා සම්පූර්ණයෙන් බලන්න එපා. ඔයා ඉන්නේ කොතනද ඒක බලන්න. තේරුණාද? ඔයා දැන් ඉන්නේ මෙතන. නිසා මේ දේ කරා. එහෙනම් මොකද කරන්න කියන්නේ? ඩිස්ප්ලේ කරනවා කවුන්ට් එක. ඒ කියන්නේ පෙන්වන්න කියනවා කාගේ යගේද? කවුන්ට් එක යගේ. පුතා මේ ඩිස්ප්ලේ කියලා කියන්නේ අවුට්පුට් එක. කියන අපි යමක් එළියට දාන මං හිතින් දෙයක් හිතනවා කටින් කියනවා. ඔයාට ඇහෙන්නේ හිතින් හිතන දේද කටින් කියන දේද? කටින් කියන දේ ඒක තමයි අවුට්පුට් එක. ඉතින් අපි වෙනම පැත්තකින් අවුට්පුට් එක ලියාගමු. ලියා ගන්න අවුට්පුට් කියන්නේ. අවුට්පුට් එක අපි පහළට පහන ලියාගෙන යනවා. එහෙනම් ප්‍රථමයෙන් පුතා කවුන්ට් කියලා පෙන්වන්නේ 1. ඩිස්ප්ලේ කවුන්ට් කියන්නේ කවුන්ට් එකේ අගය පෙන්වන්න කියන්නේ. එහෙනම් අපි මෙතනින් එක ලියනවා එක ඔන්න පළවෙනි අවුට්පුට් එකේ එක ලියා ගන්න. දැන් අපි පහළ කොටුවට එනවා. මේකේ අදහස මොකද්ද? කවුන්ට් එකේ අගයට තව එකක් එකතු කළා. ඒක කවුන්ට් එකටම ආදේශ කරගන්න. පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ඇතුලේ එක බෝලයක් තියෙනවා. ඔයා ඒක එළියට ඇදලා නම් තව බෝලයකුත් එකට එකතු කරලා ආපහු පෙට්ටියටම දා. මේකෙන් වෙන්නේ මොකද්ද? දැනට තියෙන අගයට තව එකක් එකතු කරනවා. එහෙනම් අපි ෂේප් එකේක අප්ඩේට් එකක් ඉදිරි උඩින් ලියා ගන්නවා. මොකද අපිට අමතක වෙනවා පුතේ. කවුන්ට් එකේ යගේ අපිට අමතක වෙනවා. ඉතින් අපි මෙතනින් ලියා ගන්නවා කවුන්ට් එකේ යගේ මොන වුණාද? දෙකක් බවට පත් වෙනවා. මේකට බාධා කරන්න එපා. වෙන පාටකින් ලියන්න එක නෑ. කවුන්ට් එකේ යගේට එකක් එකතු කරා. දැන් අපි මෙහෙම ඊතල දිගේ නැවත මෙතෙන්ට එනවා. නැවත තියෙන චෙක් කරන්න. කවුන්ට් කියන්නේ දැන් 2යි. මෙතන ලියන්නේ කවුන්ට් කියන්නේ දැන් 2යි. අඩු හෝ සමානයි පහට ඇත්තද නැද්ද? ඇත්ත. හරියක් දාන්න හැම වෙලේ මේක ඇත්තද නැද්ද කියලා බලලා යන්න ඕනේ පාත් එකේ. ඇත්ත නිසා පහළට එනවා. ඩිස්ප්ලේ කරනවා කවුන්ට් එක. කවුන්ට් කියන්නේ කීයද? 2යි. අර දැන් අපි 2 ඩිස්ප්ලේ කරනවා. 2 ඩිස්ප්ලේ කරනවා. ආපහු කවුන්ට් එක යකේට එකක් කියත දෙනවා පුතේ. කවුන්ට් එක කී බාරක් පත් වෙනවද? තුන බවට පත් වෙනවා. කවුන්ට් එක දැන් 3යි. දැන් මේව පහළට ගලාගෙන එනවා. පහළට ගලාගෙන එනවා මෙහෙම. මෙතෙන් දැනව නැවතත්. දැන් අපි නැවතත් චෙක් කරන්න ඕනේ. දැන් කවුන්ට් කියන්නේ කීයද? මෙතෙන් බලන්න හැම වෙලාවෙම කවුන්ට් කියන්නේ කීයද? 3යි. එහෙනම් 3 කුඩාද බලනවා හෝ සමානද බලනවා පහට දෙනවා. True the false සත්‍යද අසත්‍යද? සත්‍යයි. 3 කුඩායිනේ සත්‍යයි. ඒකත් සත්‍යයි. සත්‍යය කියන්නේ yes. එහෙනම් නැවතත් වෙන්නේ අපි පහලට. ඩිස්ප්ලේ කරනවා කවුන්ට් එක යගේ 3යි. අන්න අපි 3 ඩිස්ප්ලේ කරනවා. නැවතත් මෙතන මොනවද සිද්ධ වෙන්නේ? කවුන්ට් එකට තව එකක් එකතු කරනවා. අන්න කවුන්ට් එක හතර බවට පත් වෙනවා. නැවත උඩට යනවා. එකම දේ වෙන්නේ. ඒක නිසා එක වටයක් ගියාට පස්සේ අනිවාර්යෙන් මේක තේරෙනවා. කවුන්ට් එක යගේ දැන් 4යි. කුඩා හෝ සමානයි 5ට. 7යි. රයිට්. 7 සහ මොනවද අපි කරන්නේ? නැවතත් අපි මෙන්න මේම පහළට ගමන් කරමු. ඩිස්ප්ලේ කරනවා කවුන්ට් එක යගේ. කීයද කවුන්ට් එක යගේ තියෙන්නේ? 4යි. අපි මෙතන 4 දර්ශනය කරමු. නැවතත් කවුන්ට් එකට එකක් හේතු කරනවා. කවුන්ට් එක කී බවට පත් වෙනවද? 5 බවට පත් වෙනවා. හොඳ වුණා ඉතින්. මෙතන අපි හිටියේ නැවත උඩට යනවා දැන්. 5 කුඩා හෝ සමානයි 5ට. ඒ ට්‍රූ සත්‍යයි. නේද? සත්‍යයි. එතකොට මෙතන ඩිස්ප්ලේ කරනවා මොකද්ද? සෝරි. මේක සත්‍ය නිසා පහළට එනවා.
मित्रांनी आपण पाहत आहे ना डिस्प्ले करणार काउंट आहे की अगदी काउंट की आणखी येते पहाय अन्न पहात डिस्प्ले आहे ना නැවතත් මෙතෙන්ට එනවා කවුන්ටර් තව එකක් එකතු වෙනවා කවුන්ටර් තව එකක් එකතු වෙනවා ඉතින් කවුන්ට් එකේ අප්ඩේට් එක අපි මෙතනින් තියා ගන්නවා කවුන්ට් එක කියවෙනවා 6 බවට පත් වෙනවා දැන් අපි මේ ඉරදිගේ මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එනවා කවුන්ට් කියන්නේ 6යි 5ට වඩා කුඩා හෝ සමානද නෑ නේද නෑ අන්න නෑ අන්න වර්ධන මේක බොරුවක් වුණා පුතා නෝ වුණා අන්න දැන් මෙතන නිතර නිතර මෙහෙම යන එක මොනවා වුණාද නතර වුණා මෙතන වටේ යන එක මොනවා වුණාද නතර වුණා නතර වෙලා දැන් අපි නෝ පැත්තට යනවා නෝ පැත්තට නිකම්ම නවතින්නේ අන්න ඩිස්ප්ලේ කරනවා පොඩි වචනයක්වත් මොකද්ද ඩන් කියලා පෙන්නනවා ඒක පෙන්නලා තමයි මේක නතර වීමට යන්නේ තේරෙනවද මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න හැටි මේ ප්‍රෝග්‍රෑම් එක ගැලුවේ කොහොමද? උඩ ඉඳන් මෙහෙම ගලාගෙන ආව පහළට. ඇවිල්ලා යම් කිසි ස්ථානයක සිට තවත් ස්ථානයක මෙහෙම කීප වතාවක් ගියා. ඊට පස්සේ ගිහිල්ලා මොනවද උනේ? මේ පැත්තට ගිහිල්ලා පහළට ගිහිල්ලා නැතර වුණා. මේ ටිකේගේ එක වතාවක්. මේ ටිකේ ගොඩ වතාවක් ගියා මේ ටිකේගේ එක වතාවක්. ඒතර මේක තමයි කියන්නේ රෙපිටිෂන් එකක් පුනර්කරණය. කොබන් තේරුණායි තේරුණායි කොබල අවුට්පුට් එක ගන්න විදිහ හරි මෙසේජ් එකක් දාන්න තේරුණා කියලා හරි එතකොට දැන් අපි බලමු පුතා මේකෙන් අපිට මේ කැමති රටාවක් හදාගන්න. දැන් මේකේ 1 2 3 4 5 න්යාය රටාව. මෙතන ඩන් කියලා එකක් තිබ්බ. හැම වෙලේම ඩන් දාන්න ඕනේ. අපිට කෙලින්ම නවත්තන්න පුළුවන්. හරි දැන් මෙතන අපිට 5 න් 4 වෙලා කෙලින්ම එන්ඩ් එකට දාන්න පුළුවන්. මෙහෙම. දැන් වාට කිව්වොත් එහෙම 1 සිට 5 දක්වා රටාව නිර්මාණය කරන්න කියලා. ඔයා මේක ඕනේ නැහැ එතකොට. ඔයාට මේක දාන්න. මේක මොකද? කෙලින්ම නවත්තනවා. ඒ කියන්නේ මේක වටේ ගිහින් ඉන්නවට පස්සේ අපි කෙලින්ම නවත්ත දාමු එන්ඩ් එකට. ඔන්න ඕන. ඒකේ නම් පහළ රටාවක් හදන්න කිව්වා. තේරුණාද? ඔන්න බලන්න මේකේ තියෙන පොඩි දේවල් කීපයක් දැනගන්න. සංඛ්‍යා රටාවක් හදද්දී අපිට දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා මේකෙන් ඔන්න ඒ ටික හොඳට අවබෝධ කරගන්න ඈ. හොඳයි ඊට පස්සේ ඔයාලා තනියෙන් කරන්න දේවල් ටිකක් දෙනවා ඒ නිසා තමයි මම මේක ඔයාලට පැහැදිලි කරන්නේ. මේ බලන්න සාමාන්‍යයෙන් සංඛ්‍යා රටාවක් හදද්දී නම්බර් පැටර්න් එකක් හදද්දී නැත්නම් අපි ගණිද්දී යම්කිසි ක්‍රියාවලියක් කරද්දී ගණිනවනේ අපි ඒ ගැනීමේ ආරම්භයක් තියෙනවා මේ තියෙන්නේ ආරම්භයේ ස්ටාර්ට් එකක් වෙනවා මේ දින මොකද්ද ස්ටාර්ට් එක ඔය ස්ටාර්ට් එක අපි හදුවේ කොහොමද ඔය ස්ටාර්ට් එක අපි හදුවේ කොහොමද මෙතන මේ තියෙන්නේ කවුන්ට් කියලා අපි වේරියබල් එකක් විචාරලයක් කරන් ඒකට එකයි කියලා ආදේශ කරගත්තා ස්ටාර්ට් එක අපි හැදුවේ කොහොමද? කවුන්ට් සමානයි. එකයි කියලා මෙහෙම එකක් අරගෙන. දැන් ලෝගෙන් තමයි අපි ස්ටාර්ට් එක හැදුවේ. ආරම්භය ගත්තේ ඕකේ. ඊට පස්සේ අපි පේනවා. තප්පරෙන් බැච් එකට. පුතා බන්තිදී ඇක්ටිව් විදිහට ඉන්න ඈ හරිද අර ප්‍රශ්න අහගෙන එහෙම ඉන්න ඕනේ නැත්නම් අර පන්තියක ඉන්නවා කියලා ඔයාලට දැනෙන්නේ නැහැ ඔයා නිකන් වගේ බලන් ඉන්නවා වගේ දැනෙනවා තේරෙනවා හරි මොකද්ද
මමාට කිව්වේ සංඛ්‍යා රටාවක් හදද්දි පුතා අපිට අවශ්‍ය වෙනවා ස්ටාර්ට් එකක් ගන්න ආරම්භයක් ගන්න බෑ දැන් හැම එකක්ම ආරම්භ වෙන්නේ එකෙන් නෑනේ දැන් සමහර සංඛ්‍යා රටා තියෙනවා මේ මෙවර 10 20 30 40 දැන් මේක පටන් ගන්න එකෙන්ද නෑනේ 10 තේරෙනවා එතකොට මෙතන හදන්න ඕන මොකෙන්ද කවුන්ට් එක 10 කියලා වා කවුන්ට් කළම ගන්න ඕනේ නෑ x කියලා y කියලා එහෙම ගන්න පුළුවන් නමුත් අපිට වඩා දැනෙනවා මොකද්ද කවුන් කියන වචනේ තේරුණාද ඊට පස්සේ ආ බලන්න නිකමට මේ පටන් ගන්න එකෙන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී කීය කීයද වර්ධනය වෙන්නේ බලන්න මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී මේ ඉලක්කමේ සිට මේ ඉලක්කමට යද්දී කීය කීයද වර්ධනය වෙන්නේ එක එක තේරුණාද එක එක වර්ධනය වෙන්නේ මෙතන වර්ධනය වීම පෙන්නන්නේ කතරේද පුළුවන් නම් කියන්න මෙතනින්ද 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 වර්ධනය වීම පෙන්වන්නේ මේ රටාව කියනවා වර්ධනය වීම රටාව වර්ධනය වෙන ආකාරය පෙන්වන්නේ කොතනද මොනවා ගන්න තියෙන්නේ අඩස්කව චැට් එක ගේවන්නේ එහෙම ඉගෙන ගන්න ඉතින් පන්ති ඉන්නවා කියලා වට දැනෙන්නේ ෆිසිකල් පන්ති ළමයි වඩස්කාල උත්තර දෙනවනේ මෙතනින් කියලා වායක අඩු කරගන්න එපා ඒක වාටය වාස මට ඉතින් වාසියක් නැහැ තේරෙනවනේ ඔයාවතන චැට් එකේ දැම්ම කියලා මට අමුතුවට නේද එහෙම මුකුත් ලැබෙන්නේ නැහැ නේ හැබැයි ෆිසිකල් පන්තියේ ළමයි ඕක බටස් ගර්ස අන්න අතලින් කියලා නේද කියද්දි ඒ ළමයට මතක ඉන්නවා තේරෙනවද ඒ නිසා ඔයා ඒ වාසිය ගන්න ඕනේ මෙතන ඔයාලට හිතලා කියන්න ආරම්භය මම දැන් කියවනේ මෙතනින් තමයි ආරම්භය හදලා තියෙන්නේ කවුන් සමාන එකට මේක වර්ධනය වීමක් තියෙනවනේ එකට පස්සේ දෙවෙනියට යන දෙකට ආපහු තුනට එක එක වර්ධනය වීමක් තියෙනවා ඒක හදලා තියෙන්නේ මොනව ගන්න තියෙන්නේ මේකෙන්ද මේකෙන්ද අරකෙන්ද මේකෙන්ද මේකෙන්ද අන්න හරි වෙලා තියෙන්නේ මෙන්න මේකෙන් තමයි කීප දෙනෙක් ඉන්නවෙ ඒ වනාය උඩට ඒවා මතක හිටියෙ උඩට ඒක කරන්නේ මුදේ මෙන්න මේක තේරෙනවද කවුන් සමානයි කවුන් ගන්න එක කියන්නේ මොකද්ද මේකට තව එකක් එකතු කර කර තමයි මේක නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ තේරෙනවද එහෙනම් අපි මෙන්න මේ ඉන්ක්‍රිමන්ට් එක इंक्रिमेंट वर्धने ඊට පස්සේ බලන්න අපි මේක 1 2 3 4 5 කියලා දිගටම කිය කිය යනවද නෑ අපි දිගටම කිය කිය යන්නේ නෑ දැන් පස්සේ ජොයින් වෙච්ච අය ඉන්නවා ටික වෙලාවක් හිටියම තේරෙනවා බය වෙන්න එපා එකවර සීන් එකට එන්නේ නෑනේ ටික ලාගින් තේරෙනවා බය වෙන්න එපා ඉන්න මේක පුතා මේ 1 2 3 4 කියලා අපි දිගටම ගණන් කරගන්න නෑ සීමාවක් තියෙනවා මොකද්ද පහෙන් නතර කරන්න මොකද්ද සීමාව අපි කොහොමද ඒ සීමාව හදාගන්නේ මට කියනවා 1 2 3 4 කියලා ඇඟිලි දික් කරන් යන්න. ඔයා නවත්තන සීමාව මොකද්ද? මෙන්න අනිත් අත. ඔන්න 1 2 3 4 කියලා ඇඟිලි දික් කරා. මේ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. වඩ 5ටයි ගහින්න ඕනේ. දැන් ඊට පස්සේ ඔටෝ මේ ඇඟිලි දික් වෙනෝනේ. ඒතරම් මොකද බලන්න. ඔයා මේක දිහා බලනවා. වඩ අවශ්‍ය 5ට වෙනකම් විතරයි. 6 ඕනේ නැහැ. අන්න නවත්තන. जा कोंदेसियाक लियान्नो ने वाट आवाश्य पन्नट में रटाव यान्न मट गेने ना हितें हितान्न मकद वाग एंगिली दिक्वेन्न दिक्वेन्न वा हितें हितिनो मकद हितान्न मट आवाश्य वेन्ने एंगिली गाल मनवा वेन्न एक्को मनवा वेन्न पहा नेत्तां इट वड़ आडू थी एक तेर ना देखे एक तमें अमारू में गीता करने अपे एके इंदां पहाट गाईनो कियान्ने मकद कोंदेसी हाय गानिन ने හයට අඩුව තියෙන තාක්කල් ගයි නැත්තම් මොකද්ද එක්කෝ පහ නැත්තම් අඩුව තියෙන තාක්කල් ගයි ඒක තමයි අමාරුම කෑල්ල එහෙනම් මට කියන්න අපි හයට යන්නේ එහෙනම් ගයින්නේ මොන දක්වාද මේක අවසානයේ මොකද්ද එන්ඩ් එක හදාගන්නේ කොහමද මේ එන්ඩ් එක හදාගන්නේ අපි කොහමද කියන්න කවුන්ට් එක යගේ රූම් වෙන්න ඕනේ මෙන්න මෙහෙම ලියන්නේ කවුන්ට් එක යගේ එක්කෝ 5
නැත්නම් ඊට අඩුව තියෙන තාක් කාල විතරයි අපි ගන්නේ. හොරම අපි කියන්නේ කන්ඩිෂන් එක, කන්ඩිෂන් එක. කොන්දේසියෙන් තමයි අපි මේක නවත්තන්නේ. ඔය පැත්තෙන් මම කියන දේවල් ඔයාට ෂේප් එකේ ඇඳ ගන්න පුළුවන්. මම ඒව අඳින්න දෙන්නේ නැහැ. මම මේක පැහැදිලි කිරීමක් කරේ මේ රටාව ගොඩනගන්න. ආපහු ගන්න රටාව ගොඩනගන්න කොහොමද? ආරම්භයේ කවුන්ට් සමාන එකයි කියලා දාගත්ත එකේ සිට යන නිසා. අපේ අවශ්‍යතාවය මෙතන මොකද්ද? එකේ සිට පහ දක්වා ඉලක්කම් ටික පෙන්වීම. ආරම්භයේ එකයි කියලා දාගත්ත කවුන්ට් එක එකක් කියලා දාගන්න. ඊට පස්සේ මොනවද අපි කරේ? මේ රටාවට ගත්තොත් එහෙම ඊට පස්සේ කොන්දේසිය තමයි හදන්න ඕනේ. ඒ කියන්නේ කී දක්වා යන්න ඕනේ? 1 2 3 4 5 කියලා නවතින්න ඕනේ. ඒ කියන්නේ එකක් යන්න ඕනේ, දෙකක් යන්න ඕනේ, තුනක් යන්න ඕනේ, හතරක් යන්න ඕනේ, පහක් යන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? එක්ක පහ අනිත් අඩුව තියෙන තාක් කල් තමයි අපි ගයින්නේ. දැන් මේ කොන්දේසිය ලියමු. කවුන්ට් එක පහ හෝ අඩුව තියෙන තාක් කන්ඩිෂන්. ඊට පස්සේ අපි බලනවා මොකද්ද? ඔන්න දාර්ශනය කරනවා යාගේ. දාර්ශනය කරන්න එපේ. ඊට පස්සේ මොනවද කරන්නේ? ඊළඟ අගයට යන්න අපි එක එක එකතු කරනවා. මොකද මේක එක එක එකතු වෙයි තමයි ඊළඟ අගය හැදෙලා තියෙන්නේ. කවුන්ට් සමානයි කවුන්ට් ප්ලස් 1. තේරෙනවද රටාව හැදෙන්නේ තියෙන්නේ? දැන් ඔයා මම මේ කියන රටාවන් ටික හදන්න ඕනේ තනියෙන් හොඳට කල්පනා කරලා. පියාගන්න මෙන්න මෙහෙම. පස්සේ ආපු ළමයි කොච්චර පිට තියනවා. පැති 10ක් තියලා පිටුව පැති 10ක් CR පිට පැති 10ක් ඈ CR පොතක පැති 10ක් තියාගන්න. මේකක් දියන් ඉඩ තියාගෙන මෙන්න මේක ලියගන්න. මොකක් ලියගන්න? සිංහලෙන් කියන්න මුලින්ම. පහත සංඛ්‍යා රටා පහත සංඛ්‍යා රටා දර්ශනය කිරීම සඳහා පහත සංඛ්‍යා රටා දර්ශනය කිරීම සඳහා ගැලීම් සටහන් අඳින්න create flowcharts to display following number patterns create flowcharts to create following number patterns හරි. මම ඔයාලට පළවෙනි නම්බර් පැටර්න් එක දෙනවා. තනියෙන් කරන්න. දැන් මෙතන දෙන එකේ ඉඳන් පහට කරන්න. ඊළඟට තනියෙන් කරන්න. ඔන්න ඔයාලට හම් වෙන පළවෙනි නම්බර් පැටර්න්. ඈ. ඔය කල්ලියොල්ල ෂේප් එකේ මේ පන් කරලත් බලන්න. හරියවද කියලා. නැත්නම් මම වෙරිෆයි කරන්න. හරි. ඔන්න පළවෙනි නම්බර් පැටර්න්. ඔන්න පළවෙනි නම්බර් පැටර්න්. ඕක හදන්න. ඉක්මනට හදන්න බලන්න. අපි චූටි එකකින්ද ලොකු එක දක්වා යනවා ඈ සංකීර්ණ එක දක්වා යනවා හදන්න මේක
පුතා මේ උත්තර හදලා ඉවරලා එවන්න පුළුවන් මගේ WhatsApp එකට. හැබැයි සිංගල් ටයිම් view කරන්න පුළුවන් විදිහට එවන්න. ඒ කියන්නේ බැලුව ගමන් delete කරලා යන්න එවන්න. නැත්නම් මට කරදරයි තේරෙනවානේ. ඒ කියන්නේ ඔයාලක මම open කරලා ගමන් delete කරලා යන්න එවන්න. ICT කරන ළමයිනේ නේද? එවන ඉති කියා දෙන්න ඕනේ නැහැ. දන්නව නේද? බල්ල ඩිලීට් කරන්න කියලා කියන්නේ නැති වෙන්නේ නැවන්ද ඔටෝම ඩිලීට් වෙන්න ඉක්මනට එවන්න ඔයා උත්තරය හැමෝම එවන්න වැරදි වුණාට මම බයින්නේ නම කියන්නේ පයිගෙන ගන්න ඕනේ එවන්න नंबर पैटर्न के तमाय पहाय हाय हताय यटाय नमे दहाय ले सी का दुन्ने एक पंग करो आउटपुट का ना ऑन नहीं पता वाह निकाल हिते इन बारा ना आउटपुट के नवाद किया ला आउटपुट का चेप के हैं तो वाला बेलवत खबर नहीं लिए पे के बारे में बोले लिए पे के वाला वाह चेप के हदर नहीं पर आगे उत्तरे वाटम बाला गन वाह हदर उत्तरे के उत्तरे नवाद किए ये लेवल ने का खाली डिलीट करना था ये लेवल है माँ बालों का डिलीट करने पर आये मुकाद दे करे हाँ हरी हरी देंगे हरी उत्तर हरी मेवन ने हेमो मेवन ने निकांग में මොනවාද මැටි පිඩුම වගේ ඉන්න එපා ඒතර තේරෙන්නේ නැහැ මැටි පිඩුම හදුවි මේ වල තියෙන ළමයා මේ ඩන් එක ඕන්නේ නැහැ පුතේ ඩන් එක ඕන්නේ නැහැ මේ දැන් එක ළමයෙක් කියපෙන්නේ ඩන් කියලා තියෙනවා අන්තිමට ඩන් කියලා පෙන්වන්න ඕනේ නැහැ දැන් මම මේ රටාවෙ පිටින් ඩන් කියලා එකක් නැහැනේ සර් ඩන් එක හැරෙන්න ඉතුරු ටික හරිය ඒක ඩන් එකවා ඒ මම ඔයාලට එක්සැම්පල් එක ඩන් දාලා පෙන්නුවේ අපි අර මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉවර වෙන කලින් තව අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ඒකයි ඈ හරි හොඳයි හරි අපි හදමු දැන් ඈ හරිම ලේසි මේක හදා ගන්න මේකෙම ගොඩ දාන්න පුළුවන් මම නමුත් නැවත ලියන්න මොකද මන් දුන්නේ මේක දුන්නේ 5 6 7 8 9 10 अभी मैं रटाव तेरूंगा पता मुलिम में पहन पटन गाना इन स्टार्ट टेक में कर पहा स्टार्ट टेक पहा
හය හත අට නමය දහය කියලෙනවා මේක ඉන්ක්‍රමෙන්ට් එක මොකක්ද ඉන්ක්‍රමෙන්ට් හර ඩික්‍රමෙන්ට් වෙන්නත් පුළුවන් අඩු වෙවි යන්නත් පුළුවන් මේක දින ඉන්ක්‍රමෙන්ට් එක මොකක්ද තියෙන්නේ ප්ලස් 1 එක එක එකතු වෙවි යන්නේ තේරෙනවා ප්ලස් 1 ඉන්ක්‍රමෙන්ට් එකක් තියෙන්නේ ඊට පස්සේ මේක අවසානයේ ඉන්නේ 10 එහෙනම් මට කියන්න අපි ස්ටාර්ට් එක ගත්තා නම් 5 ඒකල අපි කවුන්ට් කියලා කිව්වනම් මෙයාට අපි කියන්නේ කවුන්ට් කියලා මෙයාට අපි කවුන්ට් කියලා ගත්තා නම් පුතා ඒක කීයට අඩුව තියෙන තාක් කල්ද වැඩේ වෙන්න ඕනේ කියලා කීයට අඩු වෙන්න ඕනේද 11ට අඩු වෙන්න ඕනේ නේද මෙහෙම ලියන්නත් පුළුවන් අපිට කවුන්ට් එක අඩුයි 11ට ඒත් හරිනේ මේ 5 යනවා මේ 5 මේ වා චෙක් කරලා බලන්න දැන් මෙතන 5 තිබ්බොත් හරි මේ 10 තිබ්බොත් හරි 11ට අඩුයි ඒ 10 තිබ්බත් හරිනේ 11ට වඩා අඩුයි නේ එහෙම දාලා බලන්න මුල ටික අග ටික 11 આવොත් එහෙම අන්න වැරදි දැක්කම හරියි තින් 10 වෙනකන් එනවා ඒකත් හරිය මෙහෙම දැම්මත් හරි නේ සෝරි 11 මෙතන තියෙන්නේ right 11ට වඩා 10 අඩුයි 11ට වඩා 11 අඩුද නෑ එහෙම ලියන්න පුළුවන් නැත්නම් අනිත් කොන්දේසියම ගත ලියන්න පුළුවන් එහෙම 100 ක අඩු හෝ සමානයි 10ට ඒතර කවුන්ට් එක පහේ තියෙද්දි 10ට වඩා අඩු හෝ සමානයි යනවා වැඩේ වෙනවා 6ෙදිත් වෙනවා 7ෙදිත් වෙයි 10ෙදි වෙනවා 11ෙදි වෙන්නේ නැහැ දැක්ක ඒකත් 10ෙදි නවතිනවා නේද आरंभिया කවුන්ට් එක සමානයි කියයිද 1යි මෙහෙම මොකද්ද විතර එන්නේ 5යි 5ෙන් පටන් ගන්න කවුන්ට් එක 5ෙන් පටන් අරන් යන්නේ ඊට පස්සේ තමයි අපි කොන්දේසිය ලියන්නේ කොන්දේසිය ලියනවා අපි කොච්චර වෙලාවක් යනකම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කවුන්ට් එකේ අගය 5ේ දියන්න ඕනේ ඒ කියන්නේ නේද 6ේ දියන්න ඕනේ 7ේ දියන්න ඕනේ 10 දියන්න ඕනේ. එහෙනම් අපි කියන්නේ මොකද්ද? එක්ක කවුන්ට් එක 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි. 11 දියන්න බැහැ. එක්ක 10 නැත්නම් අඩුව තියෙන තාක්කල් තමයි ඔක යන්න ඕනේ. තව තේරුම් ගන්න තියෙන්නේ. මේක yes වෙන්න පුළුවන්, no වෙන්න පුළුවන්. නා රටාවලියද බලන්න. මේ 5, 6, 7, 8, 9, 10. මේ ඔක්කොම ඇත්තක් වෙන්න ඕනේ. 11 කියන කෙන්න දෙන්න බොරුවක් වෙන්න ඕනේ. එහෙනම් කොහොමද ලියන්නේ? මේ ටික අඩු හෝ සමානයි 10ට උනේ ලියන්නේ. මේ මේ ඔක්කොම ඇත්ත වෙනවා. ඇත්ත 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 මේක වැරදි. දෙන්න. දැන් මේක ඇත්තක් නම් අපි මොනවද කරන්න ඕනේ? පෙන්වන්න ඕනේ ඉලක්කම. ඩිස්ප්ලේ කරනවා ඉලක්කම. Display count. ඊට පස්සේ අපි ඊළඟ step එකට යන්න බෑ. මේක ඉඳන් මේකට යන්න 30ක් එකතු කරන්න ඕනේ එකක්. අන්න අපි දැන් මෙතන ලියනවා. මේක රටාවක් තියෙන පුතා. හොඳට අධ්‍යයනය කරන්න. Count සමානයි count එකටම අපි එකතු කරනවා එකක්. නැවතත් අපි යනවා check කරන්න. තව යන්න ඕනේ කියලා check කරන්න. එතෙන්ට යන්න අපි. චෙක් කරලා වෙන්න 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 ඉන්නවා ඉලක්කම් ටික අවසානයේ අපි මුකුත් පෙන්වන්න දෙයක් නෑ අවසාන වෙද්දි කෙලින්ම නවත්තන්න තියෙන එන්ඩ් එක දාන්න තියෙන අවසානයේ අපි චෙක් කරලා බලමු හද්ද කියලා අපි දීපු වෙන පාට එකක් ගන්න उत्तर हरिद बल
කවුන් කියන්නේ පහයි මෙතෙන්දි චෙක් කරන්න අපි වේගෙන් කරමු දැන් දන්නවනේ එකපාරක් කරපු නිසා කවුන් කියන්නේ පහයි අඩු හෝ සමානයි 10ට ඇත්ත හරියක් දාන්න ඩිස්ප්ලේ කරන කවුන්ට් එක කීයද කවුන්ට් එක පහයි අවුට්පුට් එක මම දෙන්න ලියන්න පහයි කවුන්ට් එක තව එකක් හිතුවම කවුන්ට් එක 6 වෙනවා එක මිනිත් කරන්න ඈ උල්ට එනවා हाई कुड़ा हो दहाई के साथ तय आप और डिस्प्ले कर नमक आंधे हाय हाय के तावे का केस कर नमक ये ना थे हाथ भी ना आप और के लिए चेक करना हाथ कुड़ा हो समान दहाई के साथ तय डिस्प्ले करना हाथ हाथ तावे का केस कर मार्ट भी ना आप और के लिए चेक करना मार्ट साथ तय डिस्प्ले करना आठ ආපෝ එකක් හේතු කරනවට ගියනවද කවුන්ට් එක 9 බවට පත් වෙනවා මෙතන තමයි කවුන්ට් එක වෙනස් වෙනු ලියාගන්නේ උඩට යනවා කියලා චෙක් කරනවා 9 කුඩා හෝ සමානයි 10ට සත්‍යයි ඩිස්ප්ලේ කරනවා මොකද්ද 9 තව එකක් හේතු කරනවා කියනවද 10 වෙනවා උඩට යනවා 10 කුඩා හෝ සමානයි 10ට සත්‍යයි डिस्प्ले करना दहाय तावे का केतु करना एक वाला उन्हें डेनो चेक करना एक वाला उड़ा हो सामान है दहाय ना द नए अन्ना नए बनवा नो बनवा नो चीज़ मतलब विशेष देख कर बिल्कुल नए दें संख्या पहली आवश्यक है एन के लिए पेन्ना नो संख्या पहली आवश्यक है बाई के लिए पेन्ना අන්නවා මෙතන දානවා ඩිස්ප්ලේ බයි කියලා මේක සංඛ්‍යා පෙළිය අවසානයේ කිරීම ඉවරයි ඈ රයිට් එහෙනම් අපි ඊළඟ රටාව කරමු මේ රෝම ඉලක්කම් එක මෙන්න රෝම ඉලක්කම් දෙක දෙවෙනි එක කරමු ඈ මොන ලියාගන්න දැන් ඔයාලට ඊට පස්සේ දෙන එක මේක වේගෙන් කරන්න දැන් ඔයාලා දන්නව රටාව වැඩි වෙලා ගන්න බෑ හැමෝම එවන්න බලන්න පුතා මම ඔයාගේ හොඳටයි කියන්නේ ඈ दहाय बीस तीह हाथली एक पॉइंट हाथ देवल तूना योने आरंभ आई वार्धने वीम हो वडवीम इधर बसे कौन देसी
ළමයි වල තියෙනවා. හරි. ඒ ළමයි කීප දෙනාගේ උත්තර මම බැලුවා හරිය. වැඩිදියක මම දැම්ම මැසේජ් එකක් මේ මේ උත්තර පොඩි අවුල් තියෙනවා කියලා. හරි පුතා. ඔයා හැම වෙලේම කල් එකදලා අවුට්පුට් එකක් බලන්න එනවාද කියලා. ඒතරම ඔයාලා වෙරිෆයි කරගත්තා ඒක ගෙදර ගිහිල්ලා වට සතුටින් ඉන්න පුළුවන් එක්සෑම් දියලා නේද? මම ෆ්ලෝ චාර්ට් එක මම ගත්තා හරි. අවුට්පුට් එකත් හරි. ඒබන්. දැන් මේක හදන ඉතින් බලමු. මේක තැන් කීපයක් වෙනස් කරන්න තියෙන. මොකද්ද මේ? ආරම්භය කියන තැන වෙනස් කරන්න ඕනේ. මේක ගැලපෙන්නේ නැහැ නේද ඒකට? නයිට් ඊට පස්සේ මෙතන වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ වෙනස් කරන්න මෙන්න මෙතන ඉන්ක්‍රිමෙන්ට් කියන්නේ මේක ආරම්භ වෙන්නේ කියන්නේ 10 න් අපි දානවා කවුන්ට් එක 10 න් පටන් ගන්න. මේක අපි මෙතනින් නවත්ත ගන්න ඕනේ. කීයට යන්න බෑද? 50 එන්න බෑ. එහෙනම් කොහොමද කොන්දේසිය ලියන්නේ? 40 හෝ ඊට වැඩිද අඩු ඒවා දෙන්න ඕනේ නේ. මේට කියනවා කියන්නේ මොකද්ද? අඩු ඒවානේ. 40 හෝ ඊට අඩු ඒවා. එහෙනම් අපි එහෙම ලියන්න ඕනේ. මෙහෙම යන්න 40 හෝ ඊට අඩු වෙන්න ඕනේ මේ අගයන් ටික කවුන්ට් එක කවුන්ට් එක අනේම හදා ගන්න පුළුවන් ඔකට තමයි අමාරුම කෑම හරි ඔයා තනින් try කරන්න ඔබට දා ගන්න 40 හෝ ඊට අඩු වෙන්න ඕනේ මේ ටික ඊට පස්සේ කවුන්ට් එකට එකතු කරනවා කීයද 10 ගානේ ඔව් එකමදී මල්ලි වෙයි මෙතන කවුන්ට් එක display කරනවා මෙතන කවුන්ට් එක පෙන්නලා ඊට පස්සේ කවුන්ට් එක පෙන්වන්න කලින් 10ක් එකතු කරනවා. එහෙනම් මෙහෙම මෙහෙම යද්දි 40 දික් වෙනවා ඊට පස්සේ 50 වෙන්නේ නැහැ. ආ මේක වෙනුවට ඕන නම් දාන්න පුළුවන් මොකද්ද? මෙහෙම ඒවා 40 වෙනකන් දෙන්න ඕනේ. ඊට පස්සේ 40 ගන්න. 41ට අඩු එහෙම දාන්නත් පුළුවන් නේ. 41කට අඩුව තියෙනවා. නැත්නම් 42කට අඩුත් හරියන්නේ. 50ට අඩුත් හරි. මේ ඔක්කොම ටික හරි. මේ ඔක්කොම ටිකට වඩා අඩුව තියෙන තාක්කල් හරි. 50ට අඩු. 41කට අඩු 42කට අඩු මේ ඔක්කොම ඇතුලේ තියෙන ඉලක්කම් වලට වඩා අඩු කියලා කිව්වොත් හරි ඈ. මොකද ඊට පස්සේ ඉන්නේ 50න ඉලක්කම මේ රටාවේ. 50 ඉන්නේ නැතුව 50ට අඩු ඒ වෙන්නේ. කියලා පුළුවන්. එහෙනම් ගමු හරි. ප්‍රශ්න දිනන නෑ යම අපි ඊළඟ පැටර්න් එක හදන්න හදන ඊළඟ පැටර්න් එක එන්න ඊළඟ පැටර්න් එක වටම බැ ඉක්මන හදන්න බලන්න මේ පැටර්න් එක හොඳට කල්පනා වෙන්න ලියලා බලන්න පුතේ මේක ස්ටාර්ට් එක මොකද්ද පහ මෙහෙම ලියලා බලන්න තොරම ලේසි හරි ගන්න මෙහෙම අඩුවේ වෙයියොත් දැන් මේ තියෙන ස්ටාර්ට් එක මේ දැන් ඩික්‍රිමෙන්ට් එක ඩික්‍රිමෙන්ට් අඩු වෙනවා එක එක අඩුවේ වී යන කොහොම ජීවත් මෙතනින් සීමාවෙන් පස්සේ ඊට පස්සේ එන්නේ බිඳුවනේ නම් බිඳුව එන්න බෑ එහෙනම් කොහොමද අපි ලියන්නේ මේක කවුන්ට් කියලා ගත්තොත් මේ ටික අපි කවුන්ට් කියලා කතා කරොත් මේගොල්ලන්ට මේකට අපි කවුන්ට් කියලා කතා කරොත් මේකට ඔක්කොම කවුන්ට් කියලා කතා කරොත් මේ සමාන ළමයි අර පුරුද්දර වගේ අරගෙන බලලා ලියනවා මෙහෙම අඩු හෝ සමාන 1 හරිද නේ වැරදි ඇයි මේ ඉලක්කම් අඩුයි දෙකට වඩා අනිත් පැත්තට ලියන්න අනිත් පැත්තට ලියන්න ඕනේ අපි වා ලියලා බලන්න මේක වැඩ කරනවද නැද්ද කියලා මෙහෙම ලියන්න නේ මෙහෙම ලියන්න 1 5 4 3 2 1 ඔක්කොම සත්‍යයි මේක. බිඳු රැඳිය සත්‍යයි. හරි පැත්ත තෝරගන්න ඈ. තේරුණාද? හදනවා. හදන්න.
එවන් ඉක්මනට හදලා පහ හතර තුන දෙක එක හරි කීප දෙනෙක් කියලා තිබ්බා හරි ඒක උත්තර කරමු අපි මේක හරි උනා මිදුවේ ස්ටාර්ට් එක ගන්නවා පහෙන් පටන් ගන්න තියෙන නිසා මං කවුන්ට් එකට පහ කියලා දාගන්නවා count equal 5 ඊට පස්සේ අපි කන්ඩිෂන් එක කියලා ලියන්නේ සාමාන්‍යයෙන් කන්ඩිෂන් එක තමයි අමාරුම ලියන්නේ ගොඩක් අය වැරදිලා ලියන්නේ පොරොන්දට අපි බලන්න ඕන පුතා මෙතන මොනවා වෙනවද එන්න එන්න මොනවා වෙවිද යන්නේ අඩු වෙවි යන්නේ අඩු වෙවි යද්දී අපි ලියන්නේ වැඩි වෙ තියන සාක්කයි මොකක්ද ඒ ක්‍රමය කියන්නේ අඩු වෙවි යද්දී අපි මොකක්ද කියන්නේ ඉලක්කම් අඩු වෙවි වෙනවා මෙහෙම නේ අඩු වෙවි යනවා නම් අපි මොකක් කියලා ලියන්නේ වැඩිය තියෙන තාක්කල් කියලා. ඔයා මේක උත්තර ලියන්න ඉඩ තියලා පහලින් මෙන්න මෙහෙම ලියා ගන්න පුතා මේ රටාව මෙහෙම නේද? මේ රටාව නේ මුලින්ම මේ රටාව නේද ගන්න. මෙන්න අපි 1 2 හසේ මදි නම් 1 2 3 4 5. හයි මෙන්න මෙහෙම නේද ගන්න. නේද ගන්න එක අනිවාර්යයි. මේක හොඳ නෝට් එකක්. නෝට් කියලා දාලා ලියා ගන්න. මේක මොනවා වෙවිද යන්නේ වැඩි වෙවි යන්නේ කවුන්ට් කියලා දාලා අඩු හෝ සමාන පහට කොහොම ලියන්නේ කොන්දේසිය ලියන විදිහ අනිවාර්යෙන් ලියා ගන්න මම මේක ලස්සන කරන්න දෙන්නම් බලන්න මේ බල තියා මෙතන යටින් ලියා ගන්න මෙන්න මේ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් කියලා හිම එකකට නැහැ කොන්දේසි තේරුම් ගන්න කි කියන්නේ හරිද වා මෙතන ලියා ගන්න මෙන්න මෙහෙම අගය වැඩි වීගෙන යනවා නම් එහෙම ලියන්න අගය වැඩි වීගෙන යනවා නම් අනිවාර්යෙන් ලියා ගන්න අගය වැඩි වීගෙන යනවා නම් අගේ වැඩි වීගෙන යනවා නම් කොහොම තියෙන තාක්කා කියලා ලියන්න අපි අඩුව තියෙන තාක්කල් ලෙස අඩුව තියෙන තාක්කල් ලෙස මේ අඩුව තියෙන තාක්කල් ලෙස කොන්දේසිය ලිවිය යුතුයි කොන්දේසිය ලිවිය යුතුයි අගේ වැඩි වීගෙන යනවනේ මේ වැඩි වීගෙන යන්නේ මේ ඒ වගේ අවස්ථාවක් අපි පැහැදිලි කරන්නේ අඩුව තියෙන තාක්කා කියලා මේ කවුන්ට් එක අඩුව තියෙන තාක්කල් කියලා කොන්දේසිය ලිවිය යුතුයි අඩුව තියෙන තාක්කල් ලෙස කොන්දේසිය ලිවිය යුතුයි එහා පැත්තෙන් දාන්න මෙන්න මෙහෙම 5 4 3 2 1 කියලා මේක මොනවද වෙන්නේ අඩු වීගෙන යන්නේ අන්න එහෙම ආවම අපි කියන්නේ කොහොමද කවුන්ට් එක වැඩි තියෙන තාක්කල් යනවා ලියා ගන්න අගය අගය අඩු වීගෙන යන විට අගය අඩු වීගෙන යන විට අගය අඩු වීගෙන යන විට
වැඩිය තියෙන තාක්කල් ලෙස වැඩිය තියෙන තාක්කල් ලෙස කොන්දේසිය ලිවිය යුතුයි. වැඩිය තියෙන තාක්කල් ලෙස කොන්දේසිය ලිවිය යුතුයි. හරිද රයිට් ඔන්නවට එකේ අදහසක් දුන්න එක හයිලයිට් කරගන්න එන්න වැදගත් එකක් මාරුනොත් අප්සට් යනවා ගොඩක් ළමයි කරන වැරද්ද දැන් මේ ඊට ටික අපි ඉදියමු මෙයා පිළිගමු කන්ඩිෂන් එක කවුන්ට් එක දැන් කල්පනා කරන්න. අඩුවේ වී යනවා නම් වැඩිය තියෙන තාක්කල්. දැන් කවුන්ට් එක වැඩිය තියෙන තාක්කල් හෝ සමාන තියෙන තාක්කල් එකට නේ. එකට වැඩි හරි සමාන නම් තමයි මේක යන්නේ. එහෙම නොවුනොත් නවතින්න. එහෙම කියන්න. යස් නම් අපි ඒ ඉලක්කම පෙන්නලා ඊළඟ ඉලක්කමට යන්න ඕන. display කරනවා count එක ඊට පස්සේ අපි ඊළඟ ඉලක්කමට යනවා ඊළඟ ඉලක්කමට යන එකතු කරලා දෙකක් අඩු කරලා අඩු කරලා නම් මොකක්ද ලියන්නේ count සමානයි count minus 1 එකක් අඩු කරලා යන්න මෙහෙම ඇවිල්ලා අපි මෙතනින් නැවත චෙක් කරනවා සත්‍යද කියලා බල බල නැවත නැවත අඩු කරන අඩු කරන වෙනගෙන යනවා අවසානයේ කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ නොවුනා මොනවද කරන්න තියෙන්නේ නවත්තන්න තියෙන්නේ දැන් හරි දෙයක හරි good 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 okay ඊළඟ එක අපි කරමුද ඊළඟ එක අන්තිමේ මේක කරන්න බලන්න අසුව 40 විස් ඔක්කොම එකට
එක් පන්ට හදපා එවන්න බලන්න. පුතමන් මේ බල්ල හරි කියලා ඒනවා සමාලාට වත් පොඩ්ඩක් ආපහු බලන්න. මොකද මම මේ කලබලෙට බලද්දි මට වාගේ පොඩි වැරදි නොකරෙන්නත් පුළුවන් එකපාර. සර් මම වාගේ කට හරි කියලා කිව්වට වත් පොඩ්ඩක් නැවත චුට්ටක් බලන්න. හරි එන්න එන්න හොඳයි ළමයි ඈ. උත්තරේ වෙනවා මෙහෙම ඉන්නවා. කොහොමද කරන්න කියන්නේ පටන් ගන්න 80 වෙන්නේ එහෙනම් අපි මෙතන කවුන්ට් එක ආරම්භ කරනවා කියෙන්ද 80 වෙන්නේ 80 වෙන්නේ කවුන්ට් එක 80 වෙන්නේ පටන් ගන්න මෙතන කන්ඩිෂන් එක ලියන්න ඕනේ පුතා මේකට ඇවිල්ලා ඊළඟ එකට නොයෙන්න ඊළඟ එක මොකද්ද විස්ස කඩනවා මෙතන විස්ස විස්ස අඩු වෙන ඉන්නේ බින්දුවට නොහෙන්න. සාපේ ලියන පුළ එක්ක මොකද්ද මේ ටික? එක්ක 20 හරි ඊට වැඩි වෙන්න බෑ මේ ටික. දැන් මේ ටික කවුන්ට් කළා ගත්තොත් ඔන්න ඔහොම තමයි බලන්නේ මේ ටික කවුන්ට් නම් මේ ඔක්කොම ටික එන්න නම් මොනවා වෙන්න ඕනද අඩු වෙවිද්දි? එක්ක 20ට සමාන හෝ වැඩි වෙන්න. එහෙමයි හදන්නේ. ඔය ඇඳලා හදන්න පුළුවන්. හරි මෙතන අපි ලියනවා එක්ක 20ට සමාන හෝ වැඩි එක්ක 20 නැත්තම් වැඩි. ඔය අඩු වැඩි පෙතුනම එකට එන්නේ. ඊට පස්සේ කවුන්ට් එකෙන් අඩු වෙවි යනවා කියද්ද 20ක්. බලන්න දැන් තුනයි වෙනස් කරන්න තියෙන්නේ. එච්චර. හරි නේද? රයිට්. හොඳයි හැමෝම වගේ හරි කියලා තිබ්බා. දැන් ලියන්න මෙන්න මෙහෙම. Write output for following programs. Clear karna. Write output for following flowcharts. Write output for following flowcharts. පහත ගැලීම් සටහන් වල ප්‍රතිදාන ලියන්න. පහත ගැලීම් සටහන් වල ප්‍රතිදාන ලියන්න. මට පොඩි ෝ ඔයා ඒවල අවුපුට් ලියන්ඩ ඕන මෙන්න මේකෙන් තමයි ඔවා ගොඩ යන්නේ ම ඔන්න පලනික ලස්සන්ට ඇනක
ना प्लान समान बिंदु विभव में थी है यहाँ पे एक डैम है इस तरह का मूल्य मापी सांकीर्ण है कल हरियाणा है तो ले सी कर बोले एक समान है बिंदु है काउंट समान है बिंदु है ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂන් එකක් මම ලියනවා ඉතින් ඒක දානවා කවුන්ට් එක අඩුයි හෝ සමානයි හතරට x සමාන x දාන count counted එකක් එකතු කරනවා නැවත මෙන්න මෙතෙන්ට එනවා නොවෙනාම ඩිස්ප්ලේ කරනවා එක්ස් එකේ අගේ එක්ස් එකේ අගේ ඩිස්ප්ලේ කරලා එන් කරනවා හරි ලියා ගන්න පටස් ගන්න පැන ලියා ගන්න ඇඳගෙන ඉවරද බලන්න ඉක්මන ලැබෙන ඉවරද බලන්න අපි රන් කරමු ඊට පස්සේ පෑනෙන් ඇදලා පැන්සල ගන්න අතට කරගන්න මේක වටයක් අඩු කරගන්න පුළුවන් ආ මෙන්න මෙතන මේ එක කරගත්තා නම් කවුන්ට් එක එකයි ඉන්නේ මේ කවුන්ට් එක එක කරගන්න එහෙම දර වටයක් කරනවා අඩු වෙනවා කවුන්ට් එක වටයක් කරනවා තව තවත් ලේසි වට කරා ඔන්නෝම් රියල් කරන් පටස් කරලා කරන්න ගියා නම් පරස්පර පැන්සලින් ඒවා කරන්නේ නේ අපිට වෙනවා ඕනේ දෙලවට අතෝසන් මාත් එක්ක කරු
මේක පස්සේ මම ඊළඟ එක දෙනවා ලස්සනට කරන් යන්න ඕනේ ඒක නිසා හොඳට අහන් ඉන්න වෙනවා මේක පුළුවන් නම් ඊළඟ එකත් පුළුවන් සා මේක හොඳට අහගන්න මේකෙන් තමයි අපි අවුට්පුට් දීම හොඳටම ඉගෙන ගන්න ඈ ඇයි දැන් දලා ඉවරයි නේද තව ටයිම් ඕන නම් කියන්න ටයිම් ඕන කියලා ටයිම් එක ඕන නම් ඕන කියලා මැසේජ් එකක් දාන්න තමන් පටන් ගන්න ඈ ඔන්න ටයිම් එක නේද හරි නම් බලා ගන්න ඈ හොඳ බලා ගන්න පුතා මේ ඔන්න දරුවෝ ගන්නවාගේ පැන්සල් දැන්වා පෑනින් එන්න දැන් පැන්සල් අතර ගන්න දැන් අපි රන් කරන්න යන්නේ උඩේ ඉඳන් පහළට යන ස්ටාර්ට් එක ඉඳන් පහළට අපි next කියන බිඳුවයි x ක වෙනස් වීමක් සිදු වුණොත් ඔයා මෙතනින් mark කරගන්න. count කියන්නේ එකයි count එකේ වෙනස් වීමක් සිදු වුණොත් මෙතනින් mark කරගන්න ඉච්චරයි ඈ. පහළට එද්දී මෙතන කොන්දේසියක් තියෙනවා කොන්දේසිය මෙතනින් ලියලා ඇත්තද කියලා බලන්න. කොන්දේසිය ලියන් count කියන්නේ එකයිනේ. මෙතන ලියන්නේ එකයි කියලා. මේක ලියලා බලන්න හතරට අඩු හෝ සමානයි. ඇත්තද නැද්ද? ඔයා මේක දිහා සම්පූර්ණයෙන් බලන්න එපා මේ එක කොටුවක් දිහා බලන්න මේක ඇත්ත නිසා මේක හරියක් දාන්න ඇත්ත නම් හරියක් දාන්න ඊට පස්සේ මේ කොටුවට යන්න මේක කරන්න කියන දේ කරන්න x x count කියන්නේ මොකද්ද x කිය අගයට count එක යගේ එකතු කරනවා x කියන්නේ දැන් කීයද මොනවා මෙතන shape එකේ ලියා ගන්න ඕක ඇත්ත නම් මේ වගේ දේවල් ලියන්න ඕනේ නැහැ පොඩි දෙයක් නේ මෙතන mark කරලා ලියන්න තියෙන්නේ x කියන්නේ දැනට කීයද x කියන්නේ දැනට බිංදුවයි ඔක ලියන්න ඕනේ අනිත් දවසේ දැන් මේ පළවෙනි කින්ද මෙතන ලියන්නේ මේ වගේ ඒවා මේවා කෙලින්ම අපි හිතින් හදලා මෙතන අප්ඩේට් එක දාගන්න රයිට් x කියන්නේ දැනට බිංදුවයි count එක කීයද 1යි බිංදුවට 1 කියලා උත්තරේ 1යි එහෙනම් අපි x එකට අප්ඩේට් කරගන්න x කියන්නේ 1යි දැන් පහළදී count එකට අපි මොනවා කරනවද 1ක් එකතු කරනවා count එක කියනවාද 2 කරනවා ඒ වගේ අප්ඩේට් එක දාගන්න ඉතින් දැන් මෙතන ලියන්න ඕනේ නැහැ මේ ඊතල දෙකේ මෙතෙන්ට එනවා ආපහු චෙක් කරන කවුන්ට් කියන්නේ දෙකයිද ඒක සත්‍යයි දැන් මෙතෙන් දෙන්නේ ආපහු අන්න x එකට තව කවුන්ට් එකක් එකතු කරා x කියන්නේ දැනට කීයද එකයි දැන් ඉස්සෙල්ල බින්දුව දැන් එක වෙලා තියෙන්නේ එයාට තව එකතු කරනවා කවුන්ට් එක කියන්නේ දෙකයි එකයි දෙකයි තුනයි එතන අපි x එක 3 බවට පත් කරමු x එක 3 බවට පත් කරමු අන්න මේ වගේ ලියාලේ යන්නදී කවුන්ට් එකකට එකක් කියනවා කවුන්ට් එක කියනවා තුන බවට පත් වෙනවා අපි මෙහෙම උඩට එනවා ඇර චෙක් කරන තුන කුඩා හෝ සමානයි හතරට සත්‍යද ඔව් සත්‍යයි රයිට් ඊතල අපි මොනවද කරන්නේ සත්‍ය නිසා x එකට කවුන්ට් එක එකතු කරනවා x කියන්නේ කීයද 3යි x කියන්නේ 3යි කවුන්ට් කියන්නේ 3යි 3ට 3ක් එකතු කරනවා කියනවා 6 වෙනවා ඒක x එකට දාගන්න 6 වෙනවා ආපහු මෙතන කවුන්ට් එකට එකක් එකතු කරනවා කවුන්ට් එක කියනවා 4 වෙනවා කවුන්ට් එක උඩට ගිහලා චෙක් කරනවා 4 කුඩාද හතරට වඩා ඔව් සමාන කුඩා නෑ ඔවුනේ කොහොම සමාන නිසා කුඩා හෝ සමාන සත්‍යුන් නිසා මොනවද අපි කරන්නේ සත්‍යුන් නිසා අපි නැවතත් මේක ක්‍රියාත්මක කරනවා x එකට කවුන්ට් එක එකතු කරනවා x කියන්නේ දැන් කීයද මෙතනින් බලලා ගන්න x කියන දැනට 6යි එකතු කරන යාට අපි 4ක් කවුන්ට් කියන්නේ 4යි හය හතරයි දහයි එක්ස් එකට අප්ඩේට් එක දාගන්න එයා දැන් 10යි කවුන්ට් එකක් හේතු කරනවා කවුන්ට් එක පහ වෙනවා දැන් අපි උඩට යනවා මෙතෙන්ට මොනවද මේක වෙන්නේ රයිට් වෙන්නේ මොකද්ද මෙතනින් දැන් මේක 5යි කවුන්ට් කියන්නේ 5යි අතකින් ගත්තාම 5යි කවුන්ට් එක
අඩු හෝ සමානයි 4ට අන්න දැන් මේක වැරදි වෙනවා. වැරදුනම නිකන්වත් ගන්න ඩිස්ප්ලේ කරනවා x එකේ අගේ කියද 10යි. මේක අවුට්පුට් මොකුත් තාම ආවේ නැහැ. මේ ඩිස්ප්ලේ එකක් තිබ්බේ නැහැ. දැන් තමයි අවුට්පුට් එක එන්නේ. නැව වෙන පැත්තකින් ලියන්න අවුට්පුට් එක වෙනම ලියන්න දෙන්නේ නැහැ. නැත්තම් තොඳුර ගන්න. අවුට්පුට් එක කියද x එකේ අගේ 10යි. මේක උත්තරේ 10යි. දැන් කාටද කියන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ උනේ මොකද්ද කියලා? කියන බාර කව කරන්නේ? මේ ප්‍රෝග්‍රෑම් එකේ සිද්ධිය විග්‍රහ කරන්න. කියන බාර. කියන බාර. මේ ප්‍රෝග්‍රෑම් එකේ උනේ මොකද්ද? කාටද කියන්න පුළුවන්? චැට් එකේ දාන්න. එකෙක් හරියට කියලා තියෙනවා. ඊළඟට හරි. මොකද්ද? ඔක්කේ වෙනේ කියලා තියෙනවා. තේරුම් ගන්න ඕනේ අපි වැඩක් කරද්දි තේරුම් ගන්න. දැන් මේක බලන්න අපි අර කලින් හැදුවා වගේම එකේ සිට මේ කොන්දේසියක් තියෙනවා හතර දක්වා යනවා. එකෙන් එකට වැඩි වෙන්නේ කවුන්ට් එක. මේ අතරතුරේ මොකද වෙන්නේ? x කියලා එක්කෙනෙක් හදාගෙන ඒ x එක්කෙනාට අපි මේ කවුන්ට් එක එකතු කරගෙන එකතු කරගෙන යනවා. පුතා මේ කවුන්ට් එක යගේ 1 2 3 4 කියලා යනවනේ පිටිපස්සට. ඊට මේ එන එන ඉලක්කම අපි මොකේට එකතු කරනවද? x එකට එකතු කරනවා. මේ කවුන්ට් එකෙන් එන ඉලක්කන් ටික x එකට එකතු කරනවා. බලන්න අපි මේ මොනවද කරලා තියෙන්නේ කියලා. එකක් එකතු කරලා බිංදුව තිබ්බේ මුලින්ම එකක් එකතු කරලා ආපහු යාට දෙකක් එකතු කරලා ආපහු තුනක් එකතු කරලා ආපහු හතරක් එකතු කරලා. එහෙනම් මේක මොකද්ද වෙන්නේ? එකේ සිට හතර දක්වා තියෙන ඉලක්කම් වල මොනවද එකතුව නේද මේ අරන් තියෙන්නේ. තේරෙනවද? එහෙනම් මේකේ ලියා ගන්න ෆන්ක්ෂන් එක ක්‍රියාකාරීත්වයේ පහලින් දාගන්න ෆන්ක්ෂන් එක ක්‍රියාකාරීත්වය. යටි ලියා ගන්න ෆන්ක්ෂන් එක ක්‍රියාකාරීත්වය. ෆන්ක්ෂන් ක්‍රියාකාරීත්වය. මොකද මේකේ ෆන්ක්ෂන් එක? මොකද්ද? Display the total of numbers from 1 to 4. Display the total of numbers from 1 to 4. එකේ සිට හතර දක්වා සංඛ්‍යාවල එකතුව දර්ශනය කිරීම. එකේ සිට හතර දක්වා සංඛ්‍යාවල එකතුව දර්ශනය කිරීම. තේරුණාද? අපි ඊළඟ එක කරමු. ඊළඟ ඈ ඊළඟට අපි යනවා. අවබෝධයෙන් ගමු. එක්සෑම් එකේ මේ වගේ රටාවක තමයි අහන්නේ. ඔන්න ස්ටාර්ට් එක. කවුන්ට් සමාන එකයි x සමානයි බිංදුවයි y සමානයි බිංදුවයි.
මේ හරියට ඉඩ තියාගන්න මේක කන්ඩිෂන් එක ඇත්තද කියලා බලන්න. අපි මේක මේ පැත්තෙන් බලමු මේක මේ පැත්තෙන් බලමු මේ. හරි මේක කරමු ඈ අර මං කිව්වා වගේ එකපාර මේ ලොකු එක බලන්න එපා මේක දිහා මේ බලන් කරන් යන්න පෑනෙන් වදින්න පැන්සලින් කරා ඔයා මේක ෆන්ක්ෂන් එකක් මොකක්ද කියලා ලියන්න ඕනේ ඔප්පුට් එකක් තියලා ෆන්ක්ෂන් එකක් කලින් හිටපු නැති ළමයිට මෙන්න මේක තේරුම කියන්න මේක තේරුම තමයි දන්නේ නැත්නම් පැත්තකින් ලියා ගන්න කවුන්ට් එක දෙකෙන් බෙදුවාම අගය ඉතිරිය බිංදුවද කවුන්ට් එක දෙකෙන් බෙදුවාම ඉතිරිය බිංදුවද කවුන්ට් එක දෙකෙන් බෙදුවාම ඉතිරිය බිංදුවද ඔවුනම් හරි yes නැත්තම් no better යන කවුන්ට් එක දෙකෙන් බෙදුවාම ඉතිරිය බිංදුවද ඒ සමාන සංඛ්‍යා දෙකෙන් බෙදෙනවනේ හරියට සමහර ඒවා දෙකෙන් බෙදෙන්නේ නැහැ දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් આવොත් මෙහෙම වෙනවා දෙකෙන් බෙදලා බිංදුවක් හිතුවොත් දෙකෙන් බෙදලා එකක් හිතුවොත් එහා පැත්තේ යනවා එහෙමයි වෙන්නේ बिंदुआ के दोनों तेज में है पत्ते निकाल के दोनों तेज का हदा एक पॉइंट आउटपुट टीले वन है तबान तानी इंकरण है
ඉවරනම් ඉවරයි කියන කොටස් කාලා පුතා ගොඩ දෙනෙක් කියලා තිබ්බා අන්තිම අවුට්පුට් දෙක ලස්සනට වෙන් කරලා ලියන්න හරි ඔන්න අපි දැන් උත්තරේ චෙක් කරන්නයි යන්නේ වර්ධින්න හරි හරියන්න හරි කරන්න ඕනේ ඒක තමයි ක්‍රමය. ඒතර තමයි Tamanට වැරදුණු තැන මොකද්ද අල්ලගන්න පුළුවන්. හරි එන්න. ආරම්භයට එනවා. හොඳට බලාගන්න ආරම්භයට එනවා. ඊට පස්සේ කවුන්ට් කියන්නේ එකයි x කියන්නේ බිංදුවයි y කියන්නේ බිංදුවයි. ඒක ඉතින් අවුලක් නෑ අපි චේන්ජ් එකක් වුණොත් ඉස්සරහින් ලියාගන්න. මෙතන අපි ලියාගමු. මෙයාගේ වෙනස් වීම මෙතන ලියන්න. මෙතන ලියනවා නේ. මෙන්න මෙයාගේ වෙනස් වීම මෙතන ලියන්න. කවුන්ට් කියන්නේ කීයද? එකයි අඩුයි හෝ සමානයි 6ට 7. 7 නිසා අපි මෙතනින් පහළට එනවා. නැවතත් මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා මම මෙතන ඒවා ටික මෙහෙන් ලියා ගන්නවා ඔයා කැමතිද ඒ තැනකින් ලියා ගන්න ඉතින් කවුන්ට් කියන්නේ කීයද දැන් 1යි 1 අපි දෙකෙන් බෙදලා ඉතිරිය බිංදුවද කියලා බලනවා මට කියන්න අපි ළඟ එකක් තියෙනවා දෙකෙන් බෙදන්න පුළුවන්ද බෑ එහෙනම් ඉතුරු වෙන්නේ කීයද එකක් නේද එකක් දෙකට බෙදන්න බැරි නිසා ඒක ඉතුරු වෙනවනේ ඒක නිසා ඒක ඉතුරු වෙලා ඒ නිසා මේක වැරදි එක දෙකෙන් බෙදුවාම බිංදුවක් නෙමෙයි ඉතුරු වෙන්නේ වැරදි. වැරදි නම් අපි යන්නේ කොහෙටද මීට? y සමානයි y දන කවුන්ට් කියන්නේ අපි y එකට කවුන්ට් එක එකතු කරනවා. ඒ කියන්නේ y කියන්නේ බිංදුවයි අපි යාට කවුන්ට් එක එකතු කරනවා කවුන්ට් කියන්නේ කී දෙක. එහෙනම් y කියන්නේ පුතා එකක් බවට පත් වෙනවා. දැන් සිද්ධි හිතන්නත් ඕනේ. මේක අපි දන්නවා එකේ සිට හය වගේ දක්වා යයි නේද එක එකන වැඩි වෙවි යන්නේ මේ මෙතෙන්දී එකක් වැඩි වෙනවා හැම වෙලේ එකේ සිට හය දක්වා යයි කියලා අපිට හිතෙනවා මෙතෙන්දී මොකද වෙන්නේ කවුන්ට් එක දෙකෙන් බෙදලා බිංදුවක් ඉතුරු වෙනවා කල්පනා කරනවා දෙකෙන් බෙදලා බිංදුවක් ඉතුරු වෙන සංඛ්‍යාව කියන්නේ මොනවද කියන බං දෙකෙන් බෙදුවම බිංදුවක් ඉතුරු වෙනවා නම් ඒ සංඛ්‍යාවට අමතරමක් කියන මොනවද දෙකෙන් බෙදුවට පස්සේ බිංදුවක් ඉතුරු වෙන සංඛ්‍යාවට මොකද කියන්නේ නම? ඉරට සංඛ්‍යාව. ඊවන් නම්බර්ස් නේ. ඒතර මෙතෙන්දී බලන්නේ දෙකෙන් බෙදලා බිංදුවක් ඉතුරු වෙනවද කියලා. එහෙම වුණොත් ඉරට්ටේ. එහෙම වුණොත් x ට එකතු වෙන්නේ. ඔත්තේ වුණත්
වයිට අන්නේම තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ එකපාර තේරුම් ගන්න බෑ මේවා කරාම කරාම බෑ පුරුදු වෙන ඒ නිසා මේ වගේ ගොඩාක් කරමු කවුන්ට් එක දෙකෙන් බෙදුවම ඉතින් බිංදුව නම් අපි x එකතු කරනවා එකක් ඉතුරුනොත් එහෙම එකක් ඉතුරුනොත් එහෙම මොකද කරන්නේ y එකතු කරනවා එහෙනම් මේක අපි y ට එකතු කරමු මෙහෙම ඉන්නවා මගේ අරලා හරි මේක මග අරනවා x එකතු කරන්නේ කවුන්ට් එකට එකක් එකතු කරමු කවුන්ට් එක දෙකක් වෙනවා ආපහු උඩට එන මෙතන චෙක් කරනවා මේක ඇහෙල මෙතන ලියන්නේ අපි දෙක කුඩා හෝ සමාන 10ට සත්‍ය නැවතත් මෙතන චෙක් කරනවා මොකද්ද කවුන්ට් කියන්නේ දෙකයි දෙක දෙකෙන් බෙදුවාම ඉතිරිය බිංදුව අන්න ඔව් අන්න ඔව් වුණා ඕනම මොනවද කරන්නේ x එකට යාව එකතු කරන්න x කියන්නේ කීයද x කියන්නේ දැන් බිංදුවයි එකතු කරනවා දෙක x එක දෙක වෙනවා දා ගන්නවා මෙතනින් දෙකයි කියලා ඔතනින් පස්සේ මෙතනින් මෙහෙට එනවා කවුන්ට් එකට එකක් හේතු කරනවා කවුන්ට් එක තුන වෙනවා අපි මේ ගණගෙන යනවා නේද තුනේ චෙක් කරන්න දෙන්න තුන කුඩා හෝ සමාන 6ට 7යි 7 මෙතනින් නැවත චෙක් කරනවා තුන දෙකෙන් බෙදුවම ඉතිරිය බිංදුවද නැහැ අන්න නොවන ගමන් y ට එකතු කරලා දාන්න යාරෝ y කියන්නේ දැනට 1යි යාට එකතු කරනවා කීයද ඉලක්කම කවුන්ට් කියන්නේ 3යි 1යි 3යි 4යි y එක අප්ඩේට් කරන්න යා 4යි දැන් මෙතනින් මෙතෙන්ට යනවා කවුන්ට් එකට තව එකක් හේතුනවා මෙහෙම ගානට මේ ඉතරෙ දිගේ එන්න තියෙන්නේ කවුන්ට් එකට තව එකක් හේතුනවා සාවධානයෙන් අනුකම් දෙන්න පුතා මේව තරම් ලේසියව නැහැ මේව අමාරුයි කියලා සමහර අය හිතන ඇති මේ වතර ලේසියව නැහැ කාට හරි මේක බැරි වුණොත් එහෙම 10 පාරක් හරි බල්ල අල්ල ගන්න මම දැකලා තියෙනවා මම පන්තියේ මේ වගේ ගණන් බහුලව හදනවා වෙනට හදනවා මේ අලුතෙන් ළමේ ආපු ළමේට තේරෙන්නේ මම මේ ළමයාගේ ළඟට ගිහිල්ලා විනාඩි දෙකෙන් පොඩ්ඩක් කියා දෙනවා මේ කියා දෙන්නෙත් නැහැ අර මම මෙතන පණ දාගෙන උගල් ළඟට ගිහිල්ලා විනාඩි දෙකක් පුතේ මෙන්න මෙහෙම කරන්න කියලා මෙන්න ඊට පස්සේ දිගටම හදනවා හොඳට. සා මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා. වාඩම ළඟට ඇවිල්ලා මේ කවටයක් යන විදිය කියා දුන්න ගමන් ආ මේ දිගටම යනවා. සා ඒක හොඳට අල්ල ගන්න. තමන්ට බැරි දේවල් තියෙනවා නම් පර්සනලි මැසේජ් එකක් දාලා හරි අහන්න. මංගට බැරි මොනොත් එහෙම කෝල් එකක් අරන් හරි කමන්නේ. ඔයාලට මේක කවටයක් යන විදිය කියලා දෙනවා. ඊට පස්සේ දිගටම ඔයාලට පුළුවන් කරයි. තේරෙනවද? ඒකට අපි නැවතුනේ කොහෙද කියලා? හරියට අපි එකක් හේතු කළා ආව හතරක් කරා නේද ඊට පස්සේ අපි මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට එනවා කවුන්ට් එක තව එකක් හේතු කරනවා කවුන්ට් එක කියනවා හතර බවට පත් වෙනවා හතර බවට පත් වෙනවා මෙතෙන්ට කියලා චෙක් කරනවා හතර කුඩා හෝ සමාන 10ට ඔව් 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 නිසා පහළට ඇවිල්ලා කවුන්ට් එකත් ආපහු දෙකෙන් බෙදලා චෙක් කරනවා හතර දෙකෙන් බෙදලා බලනවා බිංදුවද ඔව් zape x එකතු කරනවා යාව x කියන්නේ දැන්ට 2යි ඊට එකතු කරනවා හතර අපි කවුන්ට් කරන හතරයිනේ 2යි 4යි 6යි අන්න x එක 6 වෙනවා නිකම්ම බලන්න මේ ඉරට සංඛ්‍යාවට x එකතු වෙනවා ඔත්ති සංඛ්‍යාවට y එකතු වෙනවා මෙහෙම මෙතෙන්ට එනවා කවුන්ට් එකට එකක් හේතු වෙනවා කවුන්ට් එක 5 වෙනවා මෙතනින් චෙක් කරනවා පහ කුඩා හෝ සමාන 10ට ඔව් ඕනිසම් මෙතෙන්ට එනවා මෙතන චෙක් කරනවා පහ දෙකේ බෙදුවම ඉතිරිය බිංදුවද නැහැ එකක් හේතු වෙනවා සා මෙතෙන්ටයි යන්නේ y ටයි එකතු වෙන්නේ y කියන දැනට 4යි 4ට එකතු වෙනවා මේ අලුතෙන් ආපු පහ 4යි 5යි නමයයි y එක නමය වෙනවා අපි මෙහෙම මෙතෙන් තේරෙනවා මං කොයි වෙලාවකද මේ වගේ දෙයක් හදාගත්තේ සමහරවිට මටත් පොඩි නිකන් සමහර වන්නේදි මට ඉන්න මෙන්න පුළුවන් වෙන කල්පනාවක වෙන්න පුළුවන් චූටි වැරද්දක් වුණොත් ඔයා මෙතන බලන් ඉද්දී මං වට උගන්වන්න තියෙන දේ මම පරස් කාලා කියන්නේ උසාර අතන අමුතු කරන්නේ අර අතන අර ඉලක්කම් වැරදුනානේ කියන්න ඕනේ නිකම් බලන් ඉන්නේ තේරෙනවද හරි මෙහෙම වෙනවා පුතා මෙතෙන්ට
කවුන්ටේට තව එකක් හේතුනවා කවුන්ටේ කියනවා 6 වෙනවා කවුන්ට් එක 6 වෙනවා දැන් මෙතනින් අපි උඩට ගිහින් චෙක් කරනවා 6 කුඩා හෝ සමාන 10ට හේතු මෙතනින් චෙක් කරනවා 6 දෙකෙන් බෙදුවා මිත්‍රිය බිඳුවද ඔව් 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 නෑ මේ ඔව් ඔව් නා දෙකම ඔව් නා x එකතු කරන්න x කියන්නේ දැන් 6යි එකතු කරනවා අලුතෙන් ආපු ඉලක්කමත් 6 කවුන්ට් එක 6 6 12යි හයි දලාගෙන මෙහෙම එනවා මෙතෙන්ට කවුන්ටර් තව එකක් හේතු වෙනවා කවුන්ට් එක කියනවා කවුන්ට් එක 7 වෙනවා කවුන්ට් එක 7යි මෙතෙන්ද අපි චෙක් කරනවා පුතා 7 කුඩා හෝ සමානද 6ට අන්න නැහැ මොනවද වෙන්නේ දැන් නෝ පැත්තට යනවා මෙතෙන්ට එනවා ඩිස්ප්ලේ කරනවා x කියන්නේ y කියන්නේ x කියන්නේ කේද 12යි y කියන්නේ 9යි මේක අවුට්පුට් එක අපි පැත්තකින් ලියමු දැන් ඉතින් අපි හැලියන්න පැත්තකින් අපි අවුට්පුට් එක ලියමු අවුට්පුට් එක වෙනම ලියන්න අවුට්පුට් එක තමයි කීයද x කියන්නේ 12යි කමා y කියන්නේ 9යි කොබන් උත්තරය අපෝයි හරි හරි කියලා දාන්න හරි හරි කියලා ඔවා මේ පින්ම පැන්න කියන්නේ ඔයාට හොඳ ගමනක් තියෙනවා ඔබන් හරි කියලා එහෙමයි හරි නේද හරි පුතා right දැන් මේකේ ෆන්ක්ෂන් එක ලියමු ෆන්ක්ෂන් එක කොහොමද ලියන්නේ කියන්නේ මේකේ ක්‍රියාකාරීත්වය ඉතල බල ලියන්නේ ක්‍රියාකාරීත්වය මොකද්ද බලන්න මේ කවුන්ට් එක එකේ ඉඳන් කියන ගනවා හත අපි ගන්න නෑනේ නේද 6 දිත් යනවා 7 දි නවතිනවා එකේ සිට 6 දක්වා ඉලක්කම් ටික ලබාගෙන right ඒ අතරින් ඉරට්ටේ ඉලක්කම් ටික x කියලා අරගෙන ඉරට්ටේ ටික එකතු කරලා x කියලා අරගෙන ඔත්තේ ටික එකතු කරලා y කියලා අරගෙන දර්ශනය කිරීම තමයි මේක කරන්නේ තේරෙනවද අපව කියන්නේ මොකද්ද එකේ සිට 6 දක්වා තියෙන ඉලක්කම් අතරින් ලියනක උත්තරේ हाँ सिंगल मीडियम में का किया हुआ थी इंग्लिश मीडियम लमाई हितान नॉन लियर की थी हिती में पुरुष करेगा नॉन इंग्लिश मीडियम में लियर लमाई समाल लमाई पुरुष दत्त ये नॉगेट ने पुला इंग्लिश मीडियम में लिए ला भाई समाल लमाई की पुरुष दत्त नेती वैन पुला ऐसे निशा मामा सिंगल मीडियम में का किया हुआ थी तमांग खाटूटर ठीक है मुलायम ना प्रैक्टिस कराना होना दिया तमं तमं वहाँ जाकर ना तमं प्रैक्टिस कराना होने जैसे मामे इंग्लिश मीडियम में कट माँ खरी उत्तर दे दिवा एक ना उत्तर लिया गया हर दे दिया गया सिंगल एक एक का सिक्टर हाय दाखवा फंक्शन ने क्रिया का अर्थ क्या लिया ना एक का सिक्टर हाय दाखवा एक का सिक्टर हाय दाखवा अति संख्या එකිනෙක ලබාගෙන එකිනෙක ලබාගෙන එයාතුරින් ඉරට්ටේ සංඛ්‍යාවල එකතු x ලෙස ඔත්තේ සංඛ්‍යාවල එකතුව y ලෙසත්
ගෙන ප්‍රතිදානය කිරීම. වයිලසත් ගෙන ප්‍රතිදානය කිරීම. හරිද? Getting the numbers from 1 to 6. Getting the numbers from 1 to 6. 1 by 1. Output is the sum of even numbers. Output in the sum of even numbers as x, as x. Harita, as x and the sum of odd numbers as y and the sum of odd numbers odd numbers as y. Pardon. Right. හරි දැන් මෙන්න මේක කරන්න බලන්න ඊට පස්සේ මොන තව එකක් ඈ අපි මේ එන්න එන්න පොඩ පොඩ අලුත් පැටර්න් ඉගෙනගෙන ඉස්සරහට යනවා ලස්සනට වැඩේ කොට දාන්න ඈ මේ 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 ඇද්දි ඔයාලට සුපිරියටම මෙයා පුළුවන් වෙනවා පෑඩින් ඇද ගන්න ස්ටාර්ට් x සමානයි බිංදුවයි y සමානයි බිංදුවයි count සමානයි හතරයි Then we go in the other match. It got done. It got done.
නම්බේක වැඩි සීයට පේනවනේ තේරෙනවනේ හරි මේක කරන්න බෑ පුතා මේ තියෙන විදිහට ඈ මොකද හේතුව තමයි දැන් මෙතන මේ අගයන් අරගෙන පහළට එද්දී මෙයා ඉලක්කමක් ඉල්ලනවා මේ ඉලක්කම දෙන්නේ නැතුව අපිට මේක කරන්න බෑ නම්බර් කෙනෙක් දනන් ඉන්නවා එතන මම මේකට ගැළපෙන ඉන්පුට් එකක් වෙනව දෙනවා ඔයා යටින් ලියා ගන්න නෑ මට කටින් නෑ නිසා මම මෙතන ලියන්න හරි එතන ලියත්තත් අවුලක් නෑ ඔයා ඉන්පුට්ස් මේක දෙන ඉන්පුට්ස් එක ලියා ගන්න එකක් 10 අනිත් එක 150 අනිත් එක 60 අනිත් එක 200 අනිත් එක 100 අන්තිම එක 5 හොඳට මතක තියාගන්න ඉන්පුට් එකක් ඉල්ලුව ගම මෙයා මාක් කරගන්න 10 දුන්නා නම්බර් කියන්නේ 10 ආවා ඉන්පුට් එකක් ඉල්ලුවාම 150 මාක් කරගන්න 150 ගත්තා නම්බර් කියන්නේ 150. ආවා වහම ගිහිල්ලා ඉන්පුට් එකක් කිල්ලොත් කාවද දෙන්නේ 60. 60 දුන්නා නේ මතක තියාගන්න. තව තව ඉල්ලුවේ නැත්නම් තව ඒවා දෙන්න යන්න එපා. ඉල්ලන ටික විතරක් දීලා අවුට්පුට් එක හොයන්න. හදන්න පටස් කාල හැමෝම.
ඉක්මන් කරන්න ළමයි. ඉවරයි කියන්නේ ඉවරයි කියලා. හරිද කලබල පුතා අවුට්පුට් හොය හොය එවන්න බලන්න දරු අවුට්පුට් හොය හොය එවන්න x එකට මේක වෙනවා y එකට මේක වෙනවා දැන් ඉස්සල්ලාම ඒක තිබ්බයි හරියට මං හරි කියලා එවන්නම්. තව ටයිම් ඕන නම් කියන්න මේක කරගන්න. තව ටයිම් ඕනයි කියන්නේ. ඔගොල්ලෝ එවන්නේ නැත්තම් කොහොමද මම දැනගන්නේ ඔයගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද කියලා? තේරෙනවද නැද්ද? කීවද නැ එවන්නේ? හරි එහෙනම් මම ඔන්න සාකච්ඡා කරනවා ඈ. x කියන්නේ බිංදුවයි y කියන්නේ බිංදුවයි. count කියන්නේ එකයි. හරිද අපි කවුන්ට් එකේ අගේ ලියන බලමු කවුන්ට් කියන්නේ එකයි මම මේ හරිය ලියන්න එක කුඩා හෝ සමානයි 4ට ඇත්ත සා 5ට යනවා අංකයක් ඉල්ලද්දිම අපි මෙතනින් එකක් දෙන්න අපිට ආසය දෙන්න නෑනේ මේක දෙනවා එයාට හරියක් දාගන්න නැත්නම් අමතක කරනවා අපිට එහෙනම් නම්බර් කියන්නේ දැන් මේ හරියක් දා අපි කීයද 10 පරිශීලක යන්නේ ඉල්ල ගන්න මේ numbers 10 ලොකුද වල්නවා 0 වඩා මම මෙතන කියන පොඩි එක 10 ලොකුද 100ට වඩා නෑ නැත්තම් මොනවද කරන්නේ 100ට වැඩි නැත්තම් මෙන්න මේ වැඩේ කරනවා මොකද කරන්නේ
වයිට් එකතු කරනවා වයි ධන නම්බර් අන්න වයිට් එකතු කරන්න කලින්ම මේ නම්බර් කියන 10 යකට වයිට් 10 එකතු කරනවා 10ක් වෙනවා වයි මෙතන මේ පහකට ගලාගෙන යනවා මේ පැත්තට කවුන්ටර් තව එකක් එකතු කරනවා කවුන්ට් එක දෙක වෙනවා देख कुड़ाई हाथरट वाड़ा सत्याई उड़ा डायला नहीं तो चेक करना सत्याई तब नाम बे का किल ना बुदा कावत दिन नहीं इकसी पना हरियत दाग ना है ते काव का मुकाद नाम बे क्या नहीं देखसी पना देख बार ने इकसी पना हाँ सीएर वाड़ा लोग ओ हरियत दाग लो अन उन्नीस आठ दाखुने बेहतर है नेक्स्ट टाइम के तो करना नेक्स्ट टाइम के तो करना इकसी पना බලන්න මේ වටේ යද්දිම අපිට තේරෙනවා මොකද වෙන්නේ කියලා. සියර වඩා වැඩි එකක් આવවත් x එකතු කරනවා. එහෙනම් අපි 150 මෙයාට එකතු කරාම 150. දැන් ඔක ගමන් ඔක්කොම බලලා ලියන්න එපා ඈ. දැන් සමහර අය හිතනවා ආයෙනම් හරි සියර වැඩි අය x එකතු කළා. උතුරු අය y එකතු කරමු. බෑ. මේකේ යන වාර ගණනක් තියෙනවා. අපි ඉන්පුට් දෙන්න වාර ගණනක් තියෙනවා. 1 දී දෙන්නවා, 2 දී දෙන්නවා, 3 දී දෙන්නවා, 4 දී දෙන්නවා. අපි හතරයි ගන්න ඉන්පුට් එක. අර ඔක්කොම ගත්තොත් ඔය වැඩි. අපි සම්පූර්ණයෙන් කරමු. කවුන්ටර් තව එකතු කරනවා. කවුන්ට් එක තුන වෙනවා. උඩට චෙක් කරනවා. කුණ කුඩා හෝ සමාන 14ට 70. 70 නිසා තව ඉලක්කමක් කියලානවා. කවද දෙන්නේ? 60. අපි බලනවා 60 ලොකුද 100ට වඩා. නැහැ. නැති නිසා මොනවද කරන්නේ? නෝ පැත්තට එනවා. වයිට් එක එකතු කරනවා. वाइट एक तो करो हम क्या देखें नहीं वाइट आप एक तो करना है टर वाई एक है तय वक्त करो यार तो मित्र पे ना काउंट एक आके तो करना काउंट एक हाथ रहे हैं हाथ रहा हाथ रहा डालो तो वो समान है तो वो साउंड टेन हो मित्र इन समान निशा पहाड़ टेन हो ඉන්පුට් එකක් කියනවා කවද දෙන්නේ 200 දෙනවා අපි ඉල්ලුවම දෙන්නෝනේ 70 දෙන්නේ 200 ඔය චෙක් කරනවා 200 ලොකුද කියලා 100ට වඩා ඔව් අන්න ඔව් නා මොනවද වෙන්නේ x එකතු කරනවා 200 x කියන්නේ 150යි 200ක් එකතු කරාම 250යි මේ වෙනවා මෙහෙම මෙතෙන්ට කවුන්ට් එක තව එකක් එකතු කරනවා කවුන්ට් එක කියනවා 5 වෙනවා මෙතන චෙක් කරන පහ කුඩා හෝ සමානයි 4ට වැරදි. වැරදු ගම මොනවද වෙන්නේ මේ පැත්තේ නෝ ඩිස්ප්ලේ කරනවා x ගේ y ගේ අගෙන් බලන්න අපි 4 අරන් තියෙන මේවා ගන්න සමහර අය හිතනවා මේවත් දෙනවා කියලා නෑ. x හැම එකම වගේ වරවටනවා. x ගේ y ගේ අගෙන් පෙන්නන තියෙන x කියන්නේ 305 උත්තරේ මොකද්ද? 305 ගම y කියන්නේ 70 කොබන් හරි ගියයි जीवित यार आंकला पुर्दुन वाला पसंद होने का पुलाव में पारण करार पाली है तो वाला पुलाव में ने मना इधर दे पारण कंपटी में चल इतने यहाँ डालू दिया को वाला इन्हें फिर मत देंगे वाला पारण करो ते हैं पारिकान के पिया वाला आज जब मौके आने पुलाव तो पारिकान के बैं हितल के अंदर इन्हीं वाला पिया पारण करो पिया इतल अबे मैं कहीं मनी वाह मैं सिंबल स्टिकर देना करना मैं इतल दिखे यान निकले का तरफ से ඕන ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වැඩිකම තමයි තේරුණා මේක කාර්ය විස්තර කරන්න බලන්න කීපාරක් මේකේ රවුම එනවද හතර පාරයි එන සංඛ්‍යා කීයක් කියලාද හතරයි දැන් මුලින්ම එනවා ලියගන්න පරිශීලකයන් සංඛ්‍යා හතරක් ලබාගෙන 100ට වැඩි ඉලක්කම් ටික එක්ස්ට්‍රා එකතු කරගන්න 100ට අඩු ඉලක්කම් නෙමෙයි වයිට් එකතු කරන්නේ 100 හෝ අඩු වේවා 100ට වැඩි වුණොත් අරයට सीए हो आडू या मेकर इस आमिह मरियल
සියයට වැඩි ඉලක්කම් එක්ස්ටර් එසේ නොවන ඉලක්කම් නැත්නම් මොකද්ද සියයට වැඩි නොවන ඉලක්කම් සියයට වැඩි නොවන කියන්නේ මොකද්ද සමානයි හරි අඩුයි හරි තේරෙනවා වයිට් එකට කර දර්ශනය කිරීම එහෙම යේ ඊයන් ලස්සන්ට මම කියන්න ලස්සන් දියා ගන්න පරිශීලකයාගෙන් සංඛ්‍යා හතරක් ලබාගෙන පරිශීලකයාගෙන් සංඛ්‍යා හතරක් ලබාගෙන දැන් අනිත් අය හිතන්නේ ඉන්දිස්ටි නේ ලියන් ලියන් හිතන්න බල ලියන් ගැටි පරිශීලකයාගෙන් සංඛ්‍යා හතරක් ලබාගෙන එහි ඇති 100ට වඩා වැඩි ඉලක්කම් වල එකතුව සියයට විශාල නොවන ඉලක්කම් වල එකතුව වයිලසත් ලබා ගනිමින් දාර්ශනිකයි Getting four numbers from the user display the sum of numbers Display the sum of numbers greater than 100 greater than 100 as x ඔබට අමාරු උච්චාරණය කරන්න as x as x And the sum of numbers not greater than 100 the sum of numbers not greater than 100 as y හරි නේද right නියමයි නියමයි
හරි ඊට පස්සේ අපි දැන් කරන්න තියෙන්නේ පුතා මේ ඇඩ්වාන්ස් ටික දැන් අපි සාමාන්‍ය මධ්‍යම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ ඇඩ්වාන්ස් ටික අපි ලබන සතියේ කරමු හරිද ඊළඟ දවසේ අපි හම්බෙන දවසේ අපි මේක ඇඩ්වාන්ස් ටික කරමු දැන් අපි මධ්‍යම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මේක ඇඩ්වාන්ස් ඒවා තියෙනවා අපි ඊළඟ දවසේ මුලින් ඉඳන් කරන්නේ ඇඩ්වාන්ස් ඒවා සම්පූර්ණයෙන් ලබන සතියේ ඉවර කරලා දාමු හරිද රයිට් අද දවසේ උගන්වපු ඒවා මං හිතනවා අර තේරෙන්නේ නැති කියලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහගන්න. ඒ වගේම තව යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරගන්න ක්ලාස් එකට. ඒ වගේම ටියුට් ගෙන්න ගත්තේ නැති ළමයි ඉන්නවා නම් ඉක්මනින් ගෙන්න ගන්න. මොකද පිළිවෙලට අපි වැඩ ටික කරන් යන්න ඕනේ. එක්සෑම් එකට තියෙන කාලය සීමිත නිසා නේද අපිට කාලය සීමිතයි හැම වෙලෙම. නේද කොච්චර තිබ්බත් මදි. සා හොඳට වැඩ ටික කරන් යන්න. ටියුට් ටික ගෙන්න ගන්න. රයිට් එහෙනම් අදට අපි නවතිමු අපෝ ඊළඟ සතියේ හම්බෙමු හරි නේද